ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමි. ඒ සඳහා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා චානන්ද ඝනත්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ ඉති පටි සංචික්ඛති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ධානං අනත්තා ගම්හා අනත්තා යෝහා අනත්තා රසා අනත්තා ආයෝ අනත්තා පුත්තබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඉති මේසු චතු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥාති සම්මාච මෙන්නී සද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි මේ නිවස මධ්‍යස්ථානය කරගෙන මේ විදිහට ආත්ම දේශනා ධර්ම දේශනා සඳහා මූලික මාතෘකාව අපි සපයා ගන්න කිවිසගත්තේ ප්‍රසිද්ධ ගිරිමානන්ද සූත්‍රයෙන්. මේක ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය දසක නිපාතේ සඳහන් කර තියෙන දස සංඥා සූත්‍රයේ වශයෙන්. මේක ඇත්තට මේ වගේ සංඥා පිළිබඳව තමයි ගන්න උත්සාහ කරන්නේ. ඇත්තටම ඒ වගේ නම් වශයෙන් මේ කරගෙන යන සංඥා නමයක් තියෙනවා. අවසානයේ ආනාපාන සතියත් එකතු කරලා කෙසේ නමුත් දස සංඥා සූත්‍රයේ වශයෙන් තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් අපි පසුගිය වාර දෙකේම කාලය අරගත්තේ අලෙවිදීම සඳහන් වෙන අනිච්ච සංඥාව කියන එක තේරුම්ගන්නයි. උගත් වෙලාවට සර්වජන් වහන්සේ මේ ත්‍රිලක්ෂණ භාවනාව එනතන සර්වච්ඡ දේශනාවේ මූලික අංගයක් වෙන ත්‍රිලක්ෂණය හඳුනා ගැනීමදී අනිත්‍යත්වය, විපරිණාමත්වය, උත්වා අභව භාවය, ඇතුව නැතුව යන බව, නිත්‍ය ප්‍රතික්‍රියප භාවය, නිත්‍යක් නැති බව ඉදිරිපත් කර ගන්නවා ධර්මතාවය. ලෝකයේ තියෙන ධර්මතාවයක් තේරුම්ගැනීමේ මූලික අංගයක් වශයෙන් ඇත්තම සර්වජන් වහන්සේමක් නෙවෙයි ඊට කලින් හිටපු ඊට කලින් පැවතිච්ච ආගමික චින්තකයෝ පවා ඒ වගේ දෙයක තියෙන වෙනස් වෙන බව ඈනදුරට අවබෝධ කරලා තිබුණා. මේ සර්වචන් වහන්සේ ඒ අනිත්‍ය භාවය අනිත්‍ය සංඥාවක් විදිහට මේ සූත්‍රයේ ඒ දස සංඥාවල මුල් මාර්ගයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඇති වෙච්ච ආබාධයක් දැනිය හැකි මට්ටමේ නොයිවසිය හැකි මට්ටමේ ආබාධයකට බෙහෙතක් සූත්‍රී සේවාවක් වශයෙන් තමයි මේ අනිච්ච සංඥාව සහිත මේ දස සංඥා සූත්‍රී සාකච්ඡා කරන්නේ. ඊට කලින් මේ වගේ නිගේ භාවනා කරනවා භෞතික ලෞකික ජීවිතයේ මේ වගේ ප්‍රයෝජනයක් වෙනස පාවිච්චි කරන්න නැතුව ඇති අනිච්චත්වය තේරුම් අරගතිුනේ ද්‍රව්‍ය ගුණයක් විදිහට නැත්නම් චින්තාමය දාර්ශනික සන්දර්භයක් විදිහට. ඉතින් ඒ වගේම තමයි අපි අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන මේ අනාත්ම ධර්මය ලෙඩ අසුර කරන කායික මානසික ලෙඩ සුව කරන සුකාරකයක් වශයෙන් මේ සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි අපිට විවිධ අනෙක් පැතිවලුත් ඒ අනාත්ම සංඥාව මූල ධර්ම මේ වශයෙන් දාර්ශනික වශයෙන් අපේ ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ මෙතනදී සාකච්ඡා කරන්නේ සාමාන්‍යයෙන් දෙදසෝතරීම් පිළිච ගිරිමානන්ද සූත්‍රයේ කරන පරිත්‍රාණ ධර්ම දේශනාවක් වශයෙන් නෙවෙයි, එදිට අරසක පිටක් වශයෙන් නෙවෙයි, ධර්ම දේශනාවට මාතෘකාවක් වශයෙන්. ඉතින් මේ අනාත්ම සංඥාව පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා අනිච්ච සංඥාව දිත්තේ ලකුණු තියෙනවා. සර්වචන් වහන්සේ මෙවැනිදයක් අවබෝධ කිරීමට අවශ්‍ය පසුබිම යෝගාවචරයාගේ
මානසික තත්ත්වය විශ්ල කරනකොට ඉදානන්ද බික්ඛු අරඤ්ඤගත වූවා දුක්ඛමූලගත වූවා ශුන්‍යාකාරගත වූවා කියලා මේ වෙනකොට මේ භික්ෂුව අරණ්‍යයකට ගිහිල්ලා නැත්නම් ගහක් ඇතුළට ගිහිල්ලා එහෙම නැත්නම් කාමභෝගින්ගේ හිස්තරකට ගිහිල්ලා මෙන්න මේ විදිහට කල්පනා කරනවා මෙන්න මේ විදිහට හඳුනා ගැනීමක් කරනවා කියන එකයි අසුභය සකස් කරලා තියෙන්නේ. ඒ විදිහට අවශ්‍ය පසුබිම පරිසර සකස් කරගත්තාට පස්සේ ඒ භික්ෂුව උත්සාහ කරනවා මේ ඇහි තියෙන පාලනය කරගන්න බැරි ගැතිය ආණ්ඩුවට කරගන්න බැරි ගැතිය න්‍යායපත්‍රයකට වැඩ කරවගන්න බැරි ස්වභාවය හඳුනා ගන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳ සංඥාවක් ඇති කරනවා. ඒ වගේම අපිට ඇහැට මුලිච්ච වෙන රූපවල කිසිම චාරයක් නැති බව කිසිම ආණ්ඩුවට කරන්න පුළුවන් කටයක් නැති බව වශයෙන් පවත් ගන්න පුළුවන් බැරි බව අර වගේම ඇහැ රූප කියන දෙකේම ඒ වශයෙන් පවත් ගන්න බැරි ගතිය සංඥා මාත්‍රෙන් හඳුනගන්න. ඒ මොකද අපේ හිතේ වැඩපිළිවෙල හිතේ තහවුරුවක් යම් කිසි දෙයක් කෙරෙන්නේ එකවරකින් නෙවෙයි. බොහෝ වාර ගානක් එකම දේ නැවත නැවත කිරීම තමයි අබ්බැහියක්, ගතියක්, පුරුද්දක් අපිට ඇති වෙන්නේ. ඒ වගේ අපේ පෞරුෂත්වයේ ගොඩනගෙනකොට, උච්චාචිකම් ගොඩනගෙනකොට ඒක සිද්ධ වෙන්නේ සංඥා චිත්ත දෙක කියලා මත්තන් තුනකට ඉස්ලාම ඒක ඉන්ද්‍රයන් හරහා අපට වෙන පළවෙනිම ඇසුර සම්බන්ධයේ පුදුචි වීම සිද්ධ වෙන්නේ සංඥා මත. ඒක නිකන් වතුර ඇඳපු දක්වා. එහෙම නැත්නම් වැලේ වැල්ක ඉව අපුණක් වගේ. ඉතින් යම් කර්මජ හේතුවක්, චිත්තජ හේතුවක්, පුදුජ හේතුවක්, ආහාරජ හේතුවක් නිසා ඒ සංඥාවම නැවත 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 නැවතත් මුලිච්ච වෙන්න පටන් ගත්තහම නැවත නැවතත් ගැටෙන්න පටන් ගත්තහම සම්මුඛ වෙන්න පටන් ගත්තහම ඒක හිතේ කාවද්දකට ඒක චිත්ත tattvedi. ඒ චිත්ත tattye අර්ථෙදි ඒ ආරෙම ඒ පෙතේම ඒ වීදියේම ඒ ගැටුම දිගට දිගට ගියොත් පස්සේ තමයි ඒක දික්ෂිණකටපත් වෙන්නේ. ඉතින් ඒකෙදි මේ යමක් ඉෂ්ටිධාර වෙන්නේ නැති, ඝන බහල වෙන්නේ නැති, ඇතුම් බහි නැති, දුල් බහ ගන්න හැටි පිළිපදෝ මේක දන්නවනම් මේ වෙච්ච දේ නරක දෙයක් නම් ඒක මකන්නේ ඉවත් කරන්න හිත වෙන්නේ ඉවත් කිරීම. ඒ ඉවත් කිරීම අර පාර දිගේම තමයි කරන්නේ. ඒක නිසා විචාරණවනේ ඉන්නකොට ඒ විචාරණ හදපු ස්වාමීන් වහන්සේගේ න්‍යායක් තිබුණා. පිස්සුවක් සනීප කරන්න පුළුවන් ක්‍රමවේදයක් කරා පිස්සුවක් සනීප කරන්න පුළුවන් නම් අපිට හිතන්න වෙනවා පිස්සුව හැදෙන්නේ ක්‍රමවේදිකින්. මෙතනදිත් ඒ න්‍යාය තමයි පාවිච්චි කරන්නේ. මේ ආත්ම පිළිබඳව හැඟීම අපිට ආවේ කර හැකි නෙවෙයි. එක සැරයක් අහලා නෙවෙයි. ලක්ෂ කිරකෝටි වාරයක් අපේ හිත තත්ත්වගත වෙලා දැන් කිත් සංඥා මට්ටම් පැනලා තියෙනවා. ඒක අත්‍යවශ්‍යම බැලලා තියෙනවා. චිත්ත මට්ටමත් පැනලා තියෙන එක දිට්ඨි මට්ටමට ගිහිලා තියෙනවා. ඉතින් දිට්ඨි මට්ටමට ගියාට පස්සේ ඒක බුදුන්වත් අයින් කරන්න බෑ. ඒ තරම් මේක මුල් බැට ගන්නවා. ඒ නිසා ඒ தত্ত্বය ඉස්ලාමික වැරදි කියලා තේරුම් ගන්න නැවත ඒ පිළියම් කරන වෙලාවට මකලා දාන වෙලාවේදී අපි ගන්න පිළිගන්න ඕනේ ඒකට ප්‍රතිපක්ෂ වෙච්ච අනාත්මය කියන එක සංඥා මට්ටමින් හිතට කවාරන. ඒකට කියනවා ආශ්‍රය කරනවා කියලා ඉස්ලාම ආශේවන පත්‍ය දෙන්න ඕනේ. ඒක සිදු කරන්න ඕනේ. මෙතෙක් කල නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි කියලා ගත්තදී අනිත්‍යයි අසුභයි දුකයි අනාත්මයි කියන පැත්තේ එතින් මේ අනාත්ම සංඥාව දෙන ඇසුර ලබා දෙන අවස්ථාව තමයි මේක. ඒක නිසා කාණිවල් එකදී කොල්ලෙකුට ඉඳපු දැකලා වෙන දෙන්නේ ඇහැ ගන්න වෙලාවේ අන්තං ආශ්‍රය කරන පටන් ගන්න වෙලාව වගේ ආශේවනක් පත්තු. ඊට පස්සේ නැවත නැවතත් ඒ දෙන්නගේ අයෝපගතව නැවත නැවත හමුවීම හරහා
ඒ දෙන්න මුද්‍රිත ගවි මාරු කර ගන්න ඇඩ්‍රස් මාරු කර ගන්න ලේසු මාරු කර ගන්න චොක්ලට් මාරු කර ගන්න ඕකෙන් මේකෙන් තමයි මේක චිත්තපට්ඨමට වටකරන්නේ මෙයාගේ යාගේ බැඳීම ඇති වෙන්නේ ඊට පස්සේ ඊවා වෙලා දරුම ලඟුණාට පස්සේ ඒක ඉෂ්ඨිර වෙනවා වගේ දැන් මේකේ අනිත් පැත්ත අනාත්ම සංඥාවකෙත් ඉස්සල්ලාම අපිට සිද්ධ වෙනවා මේ ඇහි හැකින් ආයතනයේ කටයුතු ආණ්ඩුමට්ටු කරන්න බෑ. අපිට ඕනි ආයතනයට වැඩ කරන්නේ නෑ. ඒක වැඩ කරන්නේ දින තාලයකට කියලා තීරණ ගන්නට පිනවීමට අරන් තියෙන කොන්ත්‍රාත් එක වෙනුවට ඒකේ තියෙන පාලනය කරගන්න බැරි තත්ත්වයේ සංඥා මට්ටමින් හඳුන්වා දෙන වෙලාවක්. ආශ්‍රය කරන වෙලාව, ආශීවන කෘත්‍ය කරන වෙලාව. ඒ වගේම අපිට මුලිච්ච වෙන රූපවල උත්සාහ කරනවා අපි කැමැති ප්‍රදර්ශන බලලා කැමැති රූප බලන්න. අපි උත්සාහ කරන කැමැති කාණවෙල්ලකට ගිහිල්ලා ඒ කැමැති රූප බලන්න. අපි උත්සාහ කරන රූප වාහිනී තියාගෙන කැමැති රූප වාහනේ වෙන්න ඉඳලා වාහිනියක් වෙන්න ආරම්භ කරනවා. මේ ශාපි විනෝද චාරිකා ගිහිල්ලා කැමැති පට විආපතුල්ල බලන්න උත්සාහ කරනවා. නමුත් කවුරක්වත් තාම මේක සන්තුෂ්ත වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. ඉන්ෂා රූපවලත් අපිට ඕන විදිහට වශයෙන් පවත් ගන්න බෑ. ඉතින් මේ යම් ආකාරයකට අපි චක්කුණි අනත්ත රූපං අනත්ත කියලා තේරුම් ගන්න එකම කනත් සද්දයක් වශයෙන් ඒ වගේම නාසයත් ගඳ සුවඳක් වශයෙන් දිවත් රසක් වශයෙන් කයත් පහසක් වශයෙන් හිතත් ධර්මතාවයෙන් කියලා මේක පිළිබඳව මේ අපි අසා දැනගන්නේ සුත්තමී ඥානය, අසුවිදු ඥානය ප්‍රතිපදිත වෙනවා. ඉදිරිපත් කරන වෙනකොට ඉදිරිපත්ති මාති සර්වජන්ත හැමදාම මේ චක්කු, සෝත, ධාන, ජීව, කාය, මන කියන ස්වරූපය ඉදිරිපත් කරනවා. ඉතින් ඒක ක්‍රියාවත් කරන යෝගාවචරක පැත්තෙන් බලපුවාම කෙනෙකුට වචනේ පරිසමාප්තයෙන් සබෝතනාංශය අගය කරන හදන කෙනෙකුට ඉදෙන්නේ ඉන්න පුළුවන් එහෙනම් අපි අනාත්ම සංඥා වැඩි වෙදි ඉස්සලාම ක්‍රියාත්මක වෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ ඇහත් රූපයක් මත උනේ දෙවණියට සද්දයක් අනාත්මත වෙන්නේ ඊගාට ගඳක් නහයත් නැති ඊගාට දිවක් රසක් නැති ඊගාට කායත් පහසත් නැත අන්දමට මානසත් ධර්මතාත්මක කියලා මතක් කරන ගන්න පුළුවන් ඇත්තටම කියනවා නම් ප්‍රායෝගික බලනකොට එහෙම නෙවෙයි වැඩේ පටන් ගන්න වෙයි. ඒකට හේතුව තරුණ වශයෙන් දක්වනවා නම් ඇහි අනාත්ම භාවය, රූපී අනාත්ම භාවය කියන එක බලන්න පුළුවන් තරම්, දැක ගන්න පුළුවන් තරම් ඉඩක් කියලා නෙවෙයි කෙලස් පහළ වෙන්නේ ඇහි තාමත් ශීඝ්‍රයෙන් පහළ. රූපයක් අපි බලන ඉන්නකොට ඒ රූපේම බලීම හරහා කෙලෙස් පහළ වීම ක්‍රියාවලිය වසහායලාගෙන වංචනික කරගෙන තමයි රූපය අපිව මත් කරගන්නේ. ඒක නිසා ආධුනිකයේ ඇහත් රූපයක් මත අනාත්ම සංඥා වඩන්න පටන් අරගත්තොත් අනාත්ම දක්නාසුලුව භවනා කරන්න පටන් අරගත්තොත් අසාර්ථකත්වයට පෙර නිමිති වැඩි. මොකද ඇහැ ඒ තරම්ම යෝසුළු දෙයක් ඒ තරම්ම වශයෙන් පවත්න දෙයක් අප මම එනිසා මට ඇහ වශයෙන් පවත්නවා කියන ක්ලේශය කනත් නාසයත් දිවත් දේශිම තන වශයෙන් එන්නන්නේ මේ කය චක්කු සෝත ධාන දිවා කය කියන එකේ චක්ෂුෂය ආත්ම ලෝ පරිවර්තකයි ඕම මායකාරී ඊගාවට කන ඊගාට නාසීගාට බිය කය තමයි යම් මට්ටමකට දැක බලා ගන්න පුළුවන් නැත්නම් වේගය අද මාස්තර ගන්න පුළුවන් තැන ඊගාට මනස තමයි මේ ඔක්කොම කරගත්ත පස්සේ අල්ලගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනා විලාසයේදී මුලින් කතා කරාට වැඩි පටන් අර ගන්නකොට කය ස්පර්ශයක් තමයි අපි බොහෝ විට ඉස්සරහින් කියන්නේ ඒකයි සතර සතිපට්ඨාන භාවනාවේ කායන් පස්සමයි ඉස්සරහින් කියලා තියෙන්නේ. ඒ නිසා වචනේ පරිතමාප්තයෙන් බුද්ධ වචනය අනුව ක්‍රියාත්මක වෙන්න ගන්න එක නට
මෙතෙන්දී ප්‍රායෝගික වටිනාකමක් මත කරගන්න වෙනවා. මේ ඉදිරිපත් කළා කියන පිළිවෙත නෙවෙයි. වැඩේ ලිහන ක්‍රමේ පටන් ගන්න ඕනේ යමක් සරලද, දේශිත, ඍජුද, පහසුද එතනින් පටන් ගන්න. එචා කායානුපස්සනාව අරහ ඒ කයේ සහ කයට ලැබෙන ස්පර්ශයේ යතුමේ හැපීමේ පිරිමැදීමේ ඒ පාලනය කරගන්න බැරි තත්ත්ව අවබෝධ කරගැනීමට යොමු කරවීම භාවනා ගුරු ප්‍රදේශ මණ්ඩලවල ගුරුකුලවල පිළිගත් සමතුලිත මේක නිසා සතර සතිපට්ඨාන මේ කායනුපස්සනාවෙන් තමයි පටන් ගන්න. ඒ කායනුපස්සනාවේ දිටක්කට මේ අනාත්ම සංඥාව වැඩෙන ඒකට අනුබල දෙන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමානුව කරගෙන කරගෙන ගිහිල්ලා ඒ ඇති කරගත්ත මූල ධර්මය සාක්ෂාත් කරගත්ත මූල ධර්මයේ තමයි අපි ඊගාවට දිවත් රසත් සම්බන්ධ කරගෙන ශේෂ්ඨ මට්ටමේ පරීක්ෂා කරනවා. ගන්ධත් නහයත් සම්බන්ධ කරගෙන, ශබ්දයත් කනත් සම්බන්ධ කරගෙන, රූපයත් ඇසත් සම්බන්ධ කරගෙන පරීක්ෂා කරලා බලලා ඒක එහෙමනම් ඒ අන්වය ප්‍රමේයට ණය විපස්සනාවක ධර්මාන්වේ හැටියට මනසත් ධර්මතාක් අතර ඒ භාප සංකීර්ණයට අපි ගමන් කරනවා. ඉතින් ඒ මම මේ ඉදිරිපත් කරපු කාරණාව පිළිගන්න කැමති නම් අපිට මේ අර්ථය වඩා ගැනීම සඳහා මුලින්ම ඉස්සරහට ගන්න වෙන්නේ සූත්‍රයේ එහෙම සඳහන් වෙලා තිබුණාට කයත් ස්පර්ශ ධාතුවත් ස්පර්ශයක් කියන එක. ඒක නිසා තමයි පරියන්ක භාවනාවේදී අපි කයන ප්‍රසනාව කය අනුව ඊ සතිය විවිධ ආකාරය බලන ඒ කායගත සති සූත්‍රය, ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල ඒ කය සතිවතාන සූත්‍රය කියනවා. විශේෂයෙන්ම කායගත සති සූත්‍රය යටින් මේ කාය කර්මස්ථානයක් කරගෙන මේ කාය විය පරිශනාගාරයක් කරගෙන කය අනුව ගිය ඒ තථාහත්ය දැක ගැනීම, ඇතිහෙටිය දැක ගැනීම බොහොම විචිත්‍ර වූ විස්තර කරා. ඉතින් ඒක ඉස්සලාම සාමාන්‍ය කායගත සති සූත්‍රය සඳහන් කරලා තියෙන මේ ආනාපාන සතිය තමයි. ඒත් ඒකම නෙවෙයි, ඒකට සතර සමාන්තර ක්‍රම 14ක් විතර ඒ කයම අරමුණු කරගෙන ඒක පෙන්ලා දීලා තියෙනවා. අපි ධනසත්මන් භාවනාව, කයම් ක්‍රියාවක් කරද්දී ඒ වගේම ඒතකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට කියන දෙක ඉඳගෙන පරියන්කේ සක්මන් භාවනාව. ඊට පස්සේ අනෙකුත් ඉරියව් හිටගෙන ඉන්න වෙලාව, නිදාගෙන ඉන්න වෙලාව තුළ ප්‍රධාන හතර ඉරියව්වක් සඳහන් වෙනවා. ඊගාවට ඉරියව් අතරමැද ඉරියාපත සංදි ගොඩාක් තියෙනවා. එක්ක කිනා සම්පජඤ්ඤ භාවනාව කියලා පොඩි පොඩි ඉරියව්. අරෝගේ හතර මහා ඉරියව් අතරමැද තියෙන පුංචි පුංචිවා සඳහන් කරනවා සම්පජඤ්ඤ භාවනා විදිහට. ඊට පස්සේ මේ හතරම තුළම තියෙන ධාතුව හතර වශයෙන් අට ව්‍යාපෝ තේජෝ වාසේ වශයෙන් එක එක් පරියන්කේ ධාතු ගුණ එහෙම තමයි දෙතිස් පොත්තාස වශයෙන් කායගත සතිය යෝගිම මෙරිච්ච තුනක් දිහා බලලා මමත් එහෙමනම් ඒකත් එහෙමයි ඒකත් එහෙමනම් මමත් එහෙමයි කියලා මගේ පයත් මේ වගේ දවසක මරණයටපත් වෙනවා. එතකොට විඥාණයට ශරීරෝෂ්ම නැති වෙච්චාම මේක මොනවාක් අපාලනය කරගන්න පුළුවන් ගැතියක් නැහැ. නමුත් මේ ශරීර උෂ්ණයක් විඥානයක් පවතින මේ සසංහිමි සමනකේ සංඥා සහිත මනස සහිත මේකයි ගත්තාම ඒකෙන අහිතයිනවට පාලනය කරන්න පුළුවන්. උත්තරය මල නිය දකින්නට වෙනවා සීල 100ක්ම බැරි බව පිළිගන්න. ඉතින් මේක මේ කතර අත්තරමැද මන්ති ප්‍රතිපදාට පැමිණීම තමයි පරණානුස්ස මරණය මිනිහ කලෙබරයක් තියාගෙන අපි කරන මේ කටයුතු. ඊට පස්සේ මිනිහ දවසක් යනවා, දෙකක් යනවා, තුනක් යනවා, හතරක් යනවා. ඊට පස්සේ සත්තු කාලා සම නැතුව, මස් නැතුව, නහර නැතුව ඇට විතරක් ඇදිලා තියෙනවා. සයිවස්සුමුසු වෙලා අන්තිමට දිර්ල පස්සට සම්බන්ධ වෙන අවස්ථාව දක්වා ඒකේ නවසීවිතිකය ඉදාකාරයෙන් ආය සම්බන්ධ කරන පින්න. ඉතින් ඒකෙදී මේ වෙනකොට ලංකාවේ නැත්නම් ලෝකයේ ඒ භාවනා ක්‍රම අතරින් විශේෂයෙන්ම ආනාපාන සතිය, කායගත සතිය විශේෂ සම්භාව්‍ය
භවනා කරන කෙනෙක්ට. ඒකත් උනත් ආනාපාන සතිය ගැන බැලුවොත් මුග දෙනෙක් ඒ ආස්වාද ප්‍රසාද උෂ්මතික ඒ අනුව පහළ වෙන සතිය ඒ අනුව පහළ වෙන සමාධිය මන්ද වශයෙන් පවත් ගන්න පුළුවන් කියන ඔලොමල පරිදි අදහස තමයි භවනාට බලන්නේ. මොකද ඇත්ත වශයෙන්ම මේ ආනාපාන සතිය ඇත්ත මේ කායගත සතිය පින්නන්නේ ඒ කය අරමුණු කරගෙන තමයි කයේ ඇති වෙන අත්‍යන්ත ලක්ෂණයක් වෙන ආශ්වාස ප්‍රශ්වාසය අරගෙන ඒක පාලනය කරගන්න බෑ. ඒක අනුන්ගේ දෙයක් පරතෝ. ඒක ආණ්ඩුවට කරන්න බෑ. ඒක අපිට ඕන න්‍යායපත්‍රයට වැඩ කරන්නේ නෑ කියන්නේයි අපි මේ භාවනාව පෙන්වනවා. ඔය යෝගාවචරයක දකින්න හැම වෙලාවකම හිතන භාවනාවක් ඇටයි. හැම වෙලාවෙම ඉල්ලනවා ඕනේ වෙලාවක ඕනේ තරමක් වෙලා මේ ආස්වාදයේ හිත පාත් ගන්න පුළුවන් වෙන්න මේක ලොකු භවනා ජීවුණක් ආස්වාදයේ හිත පාත් ගන්න පුළුවන් වෙන ලොකු ජීවුණක් මම පරයන්ක පාස ඛණ්ඩ සතියක් මත ඕනේ ඒක තමයි ජීවුණ කියන්නේ හැම සති අවස්ථාවකම සමාධිය තියෙන්න ඕනේ ඒක තමයි ජීවුණ කියන්නේ ඒ වෙලාවේදී අනිකුත් ඒවා කියනවා නම් ඇට රූප පේන්නේ කොහොමද නැහැ ඇවිල්ලානේ කොහොමද නැහැ සද්ද ඇහෙන්නේ කොහොමද නැහැ සංද දයන්නේ කොහොමද නැහැ රස දයන්නේ කොහොමද නැහැ පිටින් වල වේදනා දයන්නේ කොහොමද නැහැ හිතට හිතුවේදීනේ කොහොමද මේ ආස්වාද ප්‍රසවාසයේ එක දිගට චීස් කැල්ලක් වගේ බටන් කැල්ලක් වගේ තියා ගන්න තමයි භාවනා කරන්නේ. ඉතින් එවැනි සංඥාව වරද්දාගත්ත කෙනෙකුට භාවනාව පිස්සු අලියේ අන්ද අලියේ කැලේ විදිහ වගේ තමයි යන්නේ යන තැන හැප්පෙන. කවදද අපිට පුළුවන් ඉන්නේ භාවනා කරනකොට මේ ආස්වාසය වෙනස් වෙන සුළු එකක් උත්පරිණාමෙත් ලඟ වෙන එකක් පාලනය කරගන්න බැරි එකක් වශයෙන් පවත් ගන්න බැරි එකක් එයා වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍රයට කියලා නටන නැටුම දිහා අනත් සංඥාවෙන් බලන්න. ඒකෝට ආස්වාසය කරන වෙලාවේදී ඒ ආස්වාසයේ ස්පර්ශය දැනෙන ආස්කාග්වේ සමාරු දුදුතලේ සමාද උදරේ බින්දි නැකීම වශයෙන් ඒ දේ වෙන සියල්ලම නතු ඒකම ඕචර කහර පේන්නේ නැවෙ මට විතර තියෙන්න ඕනේ කියන මේ ආත්ම සංඥාව යෝගාවචරය ඇහිතනවා භාවනාවට ලොකු අත්තරක්. මෙදාම වාඩි වෙන්නේ මේ ආත්ම සංඥාව විශ්තර කරන්න. ඉස්තර වශයෙන්ම මට ආශ්වාස ප්‍රශ්වාසයේ පේන. ආශ්වාසයේ පේන ප්‍රශ්වාසයේ පේන කය තිබ්බ විදිහට මට ඕන විදිහට පවතින්න ඕනේ. සතිය මට ඕන විදිහට පවතින්න ඕනේ. සමාධිය මට ඕන විදිහට පවතින්න ඕනේ. ඒක පොඩ්ඩක් එමේ වෙච්ච ගම දුමාකාර චිත්ත පීඩාවක් වෙනවා සංඥා මට මේ හැටි. ඉතින් ඒක නිසා මේ අපි භාවනාවේ පෙළඹෙන යෝගාවචරයාගේ කියන මේ මානසිකත්වයක් සර්වඥාන්ත මේ අනත්ත් සංඥාව හරහා පෙන්වන්න හදන මානසිකත්වයක් ලොකු කරදරයි. වෙන විදිහකට කියන්න පුළුවන් ආධුනිකයාට අනාත්ම සංඥාව බරපතල වෙයි. ඒකට අඳගහගෙන නෙවෙයි යන්නේ. ඒ කෙනාට ඒ හිතාගෙන ඉන්නවනේ. භාවනා කරන එක නයිකා ඉන්නවා. මම භාවනාවට වාඩි වෙච්ච ගමන් මට ආනාපානෙ පේන්න ඕනේ. ඒක එක දිගට නූලක් දිගේ අටහදගෙන යනවා වගේ මට නොසලී ආනාපානෙ තියෙන්නේ. මගේ හිත රූපෝ කියන දෙපාස හතෝ කියන පාගන්නට රසට මුකුත් නැතුව යන්න ඕනේ එක සතියක් එක දිගට මට තියෙන්න ඕනේ. සමාජයක් එක්කම තියෙන්න ඕනේ කියන එක හොඳයි කමක් නැහැ. බබාගේ ගුරුවරයෙක් තියෙන බබාට කැමැත්තක් බබාගේ මන අපිනේ කියලා වගේ තමයි භාවනා කරන්නේ. මේ පටන් ගන්න වෙලාවේදී මේ යෝගාවචරයට මේ සඳහා උපදෙස් දෙනකොට මේ අනාත්ම සංඥාව වගේ දේවල් යාතුත යතන තේරුණා. එයාට වැටුනේ නැති වුණාට බරපෑම් කරන්න නැතුව මේ ආනාපානය තවාංගු වෙලා මේ සතියට වාංගු වෙලා මේ සමාධියට වාංගු වෙලා මේ එහෙමේ දුවන හිත කුඩුමි හරකෙක් කණුවක වරපටකින් බැඳගත්තා වගේ ඒ ආනාපානය සතිය ආනාපානි කුණ්‍යක් කරගෙන සතිය වරපටක් කරගෙන මේ අකීකර කුළුමීම මේක බඳිනකොට අපි ඒකට නිත්‍ය සංඥාවක් තමයි දෙන්නේ. ආනාපානෙට නිත්‍ය සංඥාවක් තමයි දෙන්නේ. බඳින වරපටට සතියටත් නිච්ච සංඥාවක් තමයි දෙන්නේ. එහෙම දීලා කිරීම ආරහා පමණයි
යෝගාවචරයකට පුළුවන් වෙන්නේ දිවිලි අපිට වද දින මේ ආමිෂයට ලෝකාමිෂයට කාම සංඥාව පොඩ්ඩක් දුරුවන් කරලා ආනාපානී ඒ විනෝඩ එතෙන්ද ප්‍රතිස්ථාපකයක් කරගෙන ආනාපානීට වාංගු වෙලා කාම ඡන්දේ පොඩ්ඩක් අයින් කරගන්න. එහෙනම් සතිය කියන ගුණධර්මය එක්ක හෙට්ටු කරලා කාම ඡන්දේ පොඩ්ඩක් අයින් කරගන්න. ඒ වගේම අපිට තියෙන නුරුස්නා ගති යපාදය පොඩ්ඩක් අයින් කරගන්නේ ආනාපානී නිට්යයි සුඛයි සුභයි ආත්මයි කියන වගේ සංඥාවක කියලා තමයි. ඊට පස්සේ අපිට නිදිමතක් එනකොට ඒ නිදිමත විරුද්ධව වැඩ කරන්නේ ආනපන මෙනී කරමින් විපක්ක යොදමින් ආනපනම එකම සරණ ආනපනම එකම අම්මා තාත්තා ආනතන්තා එකම පිහිට අරසාව සතිය සමාධිය ආදි වශයෙන් අරතමයි කරන්නේ. ඒතොල නිසක ශද්ධාවක් පිහිටවන්නේ ආනපන සතිය කෙරේ. ජීතනාගේ දිරුවන් තුන ඇදලා බඳගන්න. ඒ කරන තාක් එතෙන් තෙන තාක් ඒ යෝගාවචර තම අනාත්ම කතාවල් දාන්න ගියොත් මේ භාවනා උපදේශා මේ දෙක අතර තුන හුරස් හරස් වීමක් සිද්ධ වෙනවා. මේක නොදැන භාවනා කිසිම සත්‍යයක් නැතුව සමාධියක් නැතුව ආනාපානය හඳුනන්නේ නැතුව කය හඳුනන්නේ නැතුව අහානිත්‍යයි අහනාත්මයි රූපනාත්මයි සද්ධානාත්මයි කනානාත්මයි ගන්ධානාත්මයි නාසයනාත්මයි කියලා මේ කටපාඩම් කරන්න තමයි යන භාවනා ක්‍රමය සංඛාර ගිරට අලුතෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන ක්‍රමය. දැන් මේ ගමී පාසකම්මලා මේ වචන කියමනින් විශාල උසස්තකට ගියයි කියලා මේ මලාවගෙන ඉන්න චිත්‍ර රූපයත් එක්ක මම මේ කරගෙන යන විස්තරය එච්චරම සසඳ දෙන එකක් නෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ආනාපානය හෝ සතිය හෝ සමාධිය හෝ මොන නිත්‍ය හරි ගමන්නේ නැහැ, දුක හරි ගමන්නේ නැහැ, සුභ හරි ගමන්නේ නැහැ අරගෙන ඒක මාර්ගයේ ඒ කාම ඡන්ද ආදී නිවන ධර්ම දුරුකරන ආකාරය මේව නිත්‍ය සුඛ සුභ දෙන ආත්ම සංඥාවෙන් ගත්තකට ඇති වැරද්දක් තමයි. මොනද අපි ඒක ආත්ම සංඥා දෙන්නේ ආනාපාන සතිය සමාධිය ආශස් ප්‍රසවාසී අන අරමුණ ඒ නිමිත් අරගෙන වැඩ කරනවා. එහෙම කරාට පස්සේ අපි මේ විශේෂයෙන්ම මේ පංච නීවරණ ධර්ම ආණ්ඩුමට්ට කරගන්න තෙක් මේ ආනාපානය ගන්නකොට ඒකට අපි ඇඳලා පුදලා ගෞරව කරගෙන තමයි යන්නේ. ඒ සත්‍ය ගැනත් ලොකු විශ්වාසකින් තමයි යන්නේ. ඊට පස්සේ මේ කාම වස්තු විතර කියලා මෙහි භාවනා මධ්‍යස්ථානට ආවට අපිට කාම වස්තු වලින් කරදර නොවෙනකොට කාම වස්තු වලින් කරදරේ නීවරණ මාර්ගයේ කාම සංඥාව කියලා එකට කියනවා. ඒක කාමස්තු අයින් කිරීම සහ කාම සංඥාව අයින් කිරීමට අපි මේ ආනාපාන සතිය කඩමාරුවට ගන්නවා. ඒකත් ගන්නවා. එහෙම ගියාට පස්සේ මේ යෝගාවචරයට මේ ආශ්වාසයේ ඇතුලේ ප්‍රශ්වාසයේ ඇතුලේ මේක වැඩ කරන ආශ්වාසය කියන්නේ උණුසුම, ප්‍රශ්වාසය කියන්නේ සීතලක්, ආශ්වාසය කියන්නේ පිළිමැදීමක්, ප්‍රශ්වාසය කියන්නේ කම්පන චංචලයක්. මේ වගේ මේක ඇතුලේ තියෙන අර නීවරණ බලපෑම අඩු වුණාට පස්සේ හිත සංසිඳනට පස්සේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අපි දීගත්තු මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රශ්වාසය නම් ඒක රූප ධර්ම වශයෙන් අටවි ආපෝ තේජෝ වාය වශයෙන් කම්පන චංචල වශයෙන් වෙනකට නොදැක්ක විදිහට පුතු අරප එකක් වගේ පේන්න පටන් ගන්නවා. විශේෂම නීවරණ බාධාව අයින් වුණාට පස්සේ එක විදිහක ඉරයක් අයින් වෙනවා. එතකොට ඒ රූප බලන බලන යනකොට ඒ යෝගාවචරයට භාවනාවේම හම්බෙන අත්දැකීමක් තමයි මේ ආශ්වාස ප්‍රශ්වාසය ඇතුලේ තියෙන පට වියාකෝ තේජෝ සහ ශරීරයේ අනිකුත් තැන්වල විසිරී තියෙන පට වියාකෝ තේජෝ වල වෙනසක් නැහැ. අනපාන ඇතුලේ තියෙන පට වියාකෝ තේජෝ තමයි ශරීරයේ මේ ප්‍රධාන යොමු වෙච්ච අනෙක් කයේ තියෙන පට වියාකෝ තේජෝ තමයි. ඒකෝට මේ යෝගාවචර මේ ආනාපානෙ හොඳට සංසිද්ධි සංහිඳියාවක් ස්ථාංශු විශිනින්ද පිනීගෙන යනකොට හරියේ හැම තැනම නපන්න පටන් ගන්නවා. නලියනවා තේරෙන පටන් ගන්නවා. හොඳට ඇදපු බෙරේකට තට්ටු කරපුවාම වගේ ගාලා ඇඟ ඇතුලේ නිකන් මේ මැෂින් ගියක් වගේ, වැඩ කරන ජෙනරේටරයක් වගේ, පවර් හවුස් එකක් වගේ තියෙන රූප ධර්ම පේන්න පටන් ගන්නවා. ඒ යෝගාජයට හරිය අවුලකටපත් වෙනවා. දැන් ආනාපානේ කියලා චිත්තට බලන් හිටපු එක
ඔද්දල් වෙන ගැතිය, බොඳ වෙන ගැතිය, ශරීරයේ හැම තැනම කුම්බි දුවනවා, වැස්සට තෙවෙනවා, කඩිදාගල වෙනවා, සීතල බින්දුනක් වෙනවා, උණුසුම් බින්දුනක් වෙනවා, ඉදි කටු දුවනවා, හිරි වැටෙනවා, හිරි ඇරෙනවා. ඉතින් මෙතනදී යෝගාවචරයට පේනවා අර කුතු කරගෙන, කටු කරගෙන ආනාපානෙ බැලුවට ඒක තුළ දින පැට වියාපෝතියෝ සමේ ශරීරයේ කියලා බාරගත්ත මේ ඛණ්ඩ කියලා බාරගත්ත ස්කන්ධය කියලා බාරගත්ත කය කියලා බාරගත්ත දෙයි එහෙම පොත කරන්න පුළුවන් ගැතියක් නැහැ හැම තැනම විශ්ිල්ලා තියෙනවා මේකට බය වෙනවා ඥාන පණ කැඩලා ගියා වගේ සත්‍ය කැඩලා ගියා වගේ සමාධි කැඩලා ගියා වගේ වැල්මක් පුරලා ගියා වගේ නිමේෂ විද්‍යාවක් විශ්ිල්ලා ගියා වගේ ඉති යෝගාවචර චෝදනා කරන වෙලාවෙදී මේක තැනක හිතපත් ගන්න බැරි ගැතියක් වෙනවා ඇත්තට වෙන්නේ ජීවුණක් නමුත් යෝගාවචරයට ඒක දරා ගන්න බැරි වෙනවා ඒකෙන්ද අස්වසන්ද වෙනවා දැන් ඔය වේදන හදන්නේ ආනාපාන ක්‍රියාවගෙන කී එක ධාතු වශයෙන් ශරීරය කියන එක ධාතු වශයෙන් ඉති ඕකදී යන්තම් යෝගාවචරය හිත හදා යන්තම් යෝගාවචරය මේක දරා ගන්න පුළුවන් වෙච්ච ගමන් යෝගාවචර පේනවා මේ ශරීරය කියලා පොතු කරන්න දෙයක් නැත්තේ නෑ මේ විශ්වය සහ ශරීරය කියන එකේ පොදුවේ තියෙන කටවියාපති කියලා සම්පූර්ණම මේ කියාගත්ත සීමාව බුද්ධ මනෝවිකාරයක් බවත් එන වතුරෙන්ද බිරක් වගේ එළියේ තියෙන වට වියවෝතී කියන ඇතුළේ තියෙන කට වියවෝතී දුන්නේ නෑ මම ඉන්නේ ගෑණියෙගේද පිළිමේකද මම ඉන්නේ අවිඥානිකවද ඉතින් එතකොට යෝගාවචරය කර දේශසීම අරබුදය අපකලය රාජිත සතනක් වඩපත් වෙනවා වහන කරන්න 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 එළින් හිට ගන්න බැරි වැක්කිරෙන දිහාරු වෙන ස්වරූපයටපත් වෙනවා මේකේ යෝගාචරය හැඩ ගහනවා කියන එක ඉතින් එච්චරම ඒෂු වැඩක් නෙවෙයි ඒකයි කියන්නේ මේ අනාත්ම සංඥා වගේ දෙයකට යෝගාචරය දුන්නේනකොට මෙයාගේ පියවර කීපයක් පහු කරලා තියෙනවානේ ඒත් කම්ම නරකයි මේ වගේ දේවල් භාවනාවට හඳුනවා දෙන්නේ මේ විදිහට මේ රූප කියන එක එහෙම නැත්නම් මේ කම්පන චංචල උණුසුම් සිසිල්කටි නලියන ගති අපි එක එක පැති ව්‍යාපෝතේ ජීවත් අපි ඒකල කතා කරනවා ඉව වැඩ කරන්නේ විශ්වගත තාලයකට අපේ ලාය කියලා කියන තාල කියලා කියන උරු මේ මායාවල් කියලා කියන මිරිඟුවක් වගේ දෙකකට වැස්ස වැස්ස කොට වගේ එකම තාලයකට වැඩ කරන්නේ සවිඥානිකෝ පටවියාකෝ තේජෝ සහ අවිඥානිකෝ පටවියාකෝ තේජෝ මගේ කියා ගන්න පටවියාකෝ තේජෝ සහ මම නොවේ කිය ආනාපානේ කියනවා ඔබට වියපෝතියෝ සහ ශරීරය කියනවා ඔබට වියපෝතියෝ ඉතින් මේකට ඉඳ දීලා නිවිුත් මනසකින් ඒ ධාතු ගුණ බලනවා කියන එක මොකද කුමරි සැපසහිත හැදිච්ච ශරීරයක් ඇතුළු ශරීරික ආසකන කෙනාට විශාල බංකොලොත් භාවයක් විශාල වියසනයක් වෙනවා හරි ලස්සන ඇඳලා තියෙන දේශායන් චිත් එකට වතුත් ස්ප්‍රේ කරනවා ඒකේ තියෙන ලස්සන මරියාවල් ආදාර කෙලවරවල් මොකුත් නැතුව ඔක්කොම මත ගෑවිලා යනවා. ඒක තමුද රසමසුළු සහිත කෑම වේලක් කාලා වමනේ කරාවක්. අන්ති තියෙන කන්න ඉසල දුන්න සුන්දර ගැටි මොකක්වත් නැහැ බලන්න අජුයි. ඔක්කොම කරාවක් නැහැ. ඉතින් ඒ මත්මෙදිත්‍ය යෝගාවචරයාම තරහ හරියට විරුද්ධ කරගෙන මේ සති සමාධි ධර්මවල තියෙන එදෙනසයි මේ ඉදිරියට යන්නේ මට දැන් මේ ඔක්කොම පේනවා බලුවමනයක් වාගේ ඒ තීජිත් මම ඉදිරියට යන්න ඕන කියලා ගියාට පස්සේ කල්පනාවට එනවා මේවා හිතලා ගන්න දේවල් ද ඇත්තට තියෙනවා රූපෙත් ජීවුණාට පස්සේ රූප සංඥාව ඇවිල්ලා හොල්මන් කරනවා මේක හුදු මනෝවිකාරයක්ද ඒක ඇත්ත කියලා බලන්න ඉතින් ඇත්තටම පේනවාද තියෙනවාද එතකොට යෝගාවචරය අඩ නින්දද ඉන්නේ අඩ හිණකද ඉන්නේ හිතලුවද්ද ඇත්තද කියන දේවල් අර ඉස්සල මම උඹ කියන එක දිය වෙලා යනවා ආනාපානේ කය කියන එක දිය වෙලා යනවා ඇතුළත පිට කියන දිය ළඟට යනවා දුර ළඟ නැති වෙලා යනවා ගොරෝසු සිං නැති වෙලා යනවා එකින් එක ගිහිල්ලා මේක හිතලුවක්ද එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂේද එහෙම නැත්නම් අතගාලා බලන්න පුළුවන් නියම අතරමහ භූතයන්ද නැත්නම් උපාද ආරූපයන්ද දැන් රූපද රූප වල හේව නැහැ. මුතුන් දිහාට පස්සේ දෙකින් ඉන්නවයි කියලා කියන්නේ නම් උගා පින් කරපොතේ. උගා අභියෝගයකට කැමති.
උංගා කැප කරන්නේ. එනි මෙතෙන් ගියාට පස්සේ තමයි බුදුජාණන් වහන්සේ මේ අනාත්ම සංඥා පොඩ්ඩක් කිච්චු කරන්න විස්තර කළා දෙන්නේ. මෙතෙන් ගියාට පස්සේ තමයි බුදුහමඳු කියන්නේ කැලේට පළයන්. මෙතෙන් යනකම්ම ඒ කෙනාට මේ භාවනාවට ජීවිතයට විනාශ කරන්න ඕන කම නැහැ. මට තේරෙන හැටි එහෙමයි. එතෙන් යනකම් එයා ඉන්න රස්සාව හැටියට ඉන්න gedara thore වගේ කීමට ඉන්න කටයුතු කරමින් මේ තරමටම කෙරුවට පස්සේ තමයි මේක ස්ථිර සාරව වෙනමම අත්දැක බැලීම සඳහා තමයි අරඤ්‍යගත වූ රූපගත වූ ශුන්‍යාකාරගත වූ ඉතින් ඊට පස්සේ ආතර මෙතෙක් පුරුදු කරපු විදියට මේ කාම ලෝකයේ කාම අරමුණු දිගේ ඉන්න තාක්කල් කවදාකවත් ඒ චිත්තක්ෂණයක මේ මට්ටමට යන්න. ඒ නිසා අපිට කාමය අතහරින්න වෙනවා. ඒකත් මේ වෙලාවේදී අරඤ්‍යගත වීම හරහා කරනවා. දුක්ඛමූලගත වීම හරහා කරනවා. ශුන්‍යාකාරගත වීම හරහා කරනවා. ඊට පස්සේ භාවනා කරලා කාම සංඥාව නිවන් දුරු කිරීම මාර්ගේ තාවකාලිකව තලාව දෙනවා. එතකොට ධාතු මනස කාර්යය. සියල්ලම වෙන භාෂාවකින් කතා කරන්න පටන් ගන්නවා. විශ්වගත භාෂාව, ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකකින් කතා කරනවා. ඔක්කොම ධාතු විතරයි. ඉකදියා බලනකොට මේක හිතපු දෙයක්ද ඇත්තක්ද කියන ධාතු පිළිබඳව රූප පිළිබඳව රූප සංඥාව මත වෙනකොට එතෙන්දි සර්වඥාන්සේ සඳහන් කරනවා මේ හීනයක් මායාවක් විරිඟුවක් වශයෙන් මේ ඉස්සරහින් තිබුණා රූපයක් පෙන්වන්නේ කියලා. ඉඳපු ගමන් ආලෝකයක් පෙන්වන්නේ. ඉඳපු ගමන් වර්ණ සංතහනක් වෙනවා. ඉඳපු ගමන් ශබ්ද ඇහෙන. ඉඳපු ගමන් කය නලිය. ඉඳපු ගමන් බය ඇති වෙන. ඉඳපු ගමන් ආශාව ඇති වෙනවා. ඒක කොහොම නිකන් ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙනවාට එතෙන්දි මතක් කරනවා මේ තරම් ශීක්‍රයෙන් කිසිම පූර්ව නිගමනකින් තොරව ඇවිල්ලා කිසිම ලකුණක් නැත බෑ පහළ වෙන මේ දේ මම කියා ගන්න වටිනවා කිව්වා. මේ දේ මගේ කියා ගන්න වටිනවා. මේ දේ මගේ ආත්මේ කරන්න වටිනවාද කියලා මේ කෙලස් එහෙම අපි මේ සංසාරට බැඳින පුරු අර තරම්ම දියාරු කරලා බල මරලා තමයි අපි මේ අනාත්ම සංඥාදී ඉති ඉස්සල්ල මේ දකින්න රූප අනාත්මයි අහනාත්මයි සද්දානාත්මයි කනානාත්මයි කියලා කියන එකෙන් ඒ සුදුසු ආතාවරණයකින් තොරව ඒ අනාත්මය පොවන්න හදන ගතිය එල්කුණු සහිත රිද්දකට සායම් පොවන්න හදන ගතියක් වගේ විදිහ තමයි ਸਰවචන්දෙත් තියෙන්නේ. එල්කුණු තියෙන රිද්දකට සායම් පෙව්වට ඒකාකාරී සායම් වාදයක් වෙන්නේ. එස අලුත්ම රෙත් ගන්න ඕනේ කිසිම තලක්ුණක් නැත හොඳට සුද්ධිච්චේදී සායම් වාදිනේ කියෝ සමාකාරව ඒකේ සායම් ගා ගන්න. එහෙම නැතිව තෙල්කුණු සායිතික දැම්මොත් ඒක දක්ෂ රදවේක් රංජකේ කරන වැඩක් නෙවෙයි. ඒ වගේම පාවිච්චි කරලා තෙල්කුණු බෙන්ච් කච්චල් බෙන්ච් පතරම් බාන් උපකරණයක් වත්තරම් ආභරණයක් පතරම් වතර දෙන්න අල්ලන්නේ. එක ඉතිසල මඳින්න ඕන. ගින්න දාන්න ඕන වතුර දාන්න ඕන මඳින්න ඕන ගතන් දාන්න ඕන පිළිමයි. ආයෙ ගින්න දාන්න ඕන වතුර දාන්න ඕන සබන් දාන්න ඕන මේ එකලි වල අර කුණු පිටපත් කරන විතර නෙවෙයි අර කැටයන් ඇතුලේ ගිල තියෙන අන්තිම සියුම් කුණක් යනකම් හැම පැත්තෙම බල බල වෙහෙස නොබල ඒ කුණු සේරම කැපුවට පස්සේ තමයි අපි පන්නරේ මේ අතර වතුර දාන පළිප්පිය දානවා. ඒ වගේ ඉතින් දැනකන් සුද්ධ කරන්නේ නැතුව මේ අනාත්ම සංඥා පොදු කරන්නේ කියලා හරි ගියේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ බැන්නට හරි ගියේ නැහැ කියලා ධර්මයේ දොස්ත්‍යක් අත හරි ගියේ නැහැ කියලා මේ කරගෙන සංඝයාගේ දොස්ත්‍යක් අත තමන්ගේ සීල අඩපාඩුකම් දැක්ක අත ඉතින් කියන්නේ තියෙන හොඳම හයි පොටෙන්ෂල් බෙහෙතක් අරගෙන දොස්තර මහත්තයා කියපු විදියට නෙවෙයි වෙන මාත්‍රාවකට වළඳලා ගමනක් යන්න දෙනවා කියලා දවස් තුනෙම බෙහෙත් එක රැයට වළඳලා ඉක්මනට ගමන ගිහිල්ලා ගියොත් එන්න වෙන එකක් නැහැ. මේ දොස්තරගේ දෝෂයක්ක්, ඒක දෝෂයක්ක් නෙවෙයි. ඒ වගේ දෙයක් හරියටම මාත්‍රාව වැඩලා. ඒකෙම හරියට මේ කාලේ වැඩගන්න. ඔච්චර මාත්‍රු කීන දාන කවදාකවත් බෙහෙතක් කියලා මේක නිින්දෙන් පස්සේ ගන්න කියලා එන්නේ නැහැ. කැමෙන් පස්සේ ගන්න කියලා කියනවා නිින්දෙන් පස්සේ බෙහෙත් ගන්න කියන්නේ. එන්නේ නැහැ බෙහෙත් නැහැ. ඒ වගේ තමයි. මේ වගේ මේ high potential එහෙම නැත්නම් බලවත් රසායනික බෙහෙතක් වගේ වෙන්නේදී
පරිසරයේ සකස් කරන්නේ නැතුව ඒක දාන්න ගියාම මොකට වැඩි ආයුධත් එක්ක පරපදනවා වගේ අඳුර දැලි පිළිගන්න කතා ගන්නවා වගේ මේ දේ කරගත්තට සර්වජන් වහන්සේ වග උත්තර කරු වෙන්නේ නැහැ ධර්මයේ වග උත්තර කරු වෙන්නේ නැහැ සංඝයා වග උත්තර කරු වෙන්නේ නැහැ තමයි රකින්න සීලයේ ඒකට සාක්ෂි වෙන්නේ නැහැ ඒක නිසා ඒවට කළ යුතු වෙලාවක් තියෙනවා කළ යුතු කාලාවක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා ඉන්දික ගැළපුණොත් කාගෙන්වත් ආශිර්වාද දෝනේ කරන්නේ නැහැ වැඩි වෙයි ගැළපුණේ නැත්තම් මොන්නේ තරම් යද්දත් මොන තරම් අදිස්ථාන කරා මොන තරම් ප්‍රාර්ථනා කරත් මේ දෙක හා වෙන්නේ යා දෙක රත් නොරත් සම්මද තෑහිම නැත කියලා කතාවක් තියෙනවා අපේ පැත්තට ඊට බාහුනා කෙනෙක් ලාකදය මෙහෙම නැත එකක් රත් එක අනික පෑහෙත බාල ධර්ම වල පෑහිමක් තියෙනවා උස්තම ධර්ම වල පෑහිමක් දෙකම රත් වෙන තමයි පෑහි ඉතින් ඒක දන්නේ බුදුහාමුදුරනේ භාවනා කරනකොට අවාසනාවට භාවනා කරන එක තමයි තක්කු මොක්කක් කොහොම හරි බාහ ගන්න හදලා. ඉතින් ලාකඩෙන් හරි ගමන්නේ බාහන්දාද. ආකඩේ පෑස්සට ගලක්ඩේ යකඩේ පෑස්ස වගේ හරියන්නේ. ඒක නිසා මම ළඟදි අර පොතේ කිව්වයි වේදසියාරෝ. ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා දැක්ින්නට අදාළ වෙන විදිහට තමයි. ඒ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙනට රස සාකච්ඡා මාර්ගයෙන් තමයි ධර්මයේ දෙනේ සතුගත් කෙනෙක් නෙවෙයි. විතක් පවතින දැන තියෙන ගෝයෙන්ක සිස්ටම් එකට මුල් වෙච්ච කරුණ ස්වාමීන් වහන්සේ. ඉතින් යාගෙන් අහනවා මේ ශ්‍රාවකේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි භාවනා කරනකොට ඉන්දී මාක්ලිම ධානාපාරකදී අරගෙන මේ ආශ්වාස ප්‍රශ්වාසයේ අනිත්‍යයි මේ ආශ්වාස ප්‍රශ්වාසයේ දුකයි මේ ආශ්වාස ප්‍රශ්වාසය අනාත්මයි කියලා හොඳට සිහුම් වේගෙන යනකොට මෙනෙහි කිරීම හොඳද නරකද ඒ සඳහන් කියනවා හෝ ප්‍රශ්න නැහැ කියලා. සම්මන්නේ ප්‍රශ්න නැහැ කියලා. ඒක ලහනවා මේ උඹට සීනි ටිකක් කාපු නැති මිනිසෙකුට සීනි පිළිබඳව විස්තර කතා කරලා කියන්න හැදුවට සීනි රස දැනෙන්නේ නැහැනේ. ඒක ඉල්ලලා එමණතර කරන්න තියෙන දියදි කරපන් කියලා සීනි ටික කටේ තියෙන කෙනෙක්. ඉතින් ඒකේ සීනි රස දැනෙන්නත් මේ රසය පෙන් රසය කියලා මෙනේ කරන්න ඕනේ කියලා. මිනිගිරු නැත්තම් පෙන්ගස දැනෙන්නේ නැද්ද කියලා. සීනි කටේ තිබ්බට පස්සේ කයින් රසයෙන් කිව්වත් සීනි සීනිම තමයි පෙන්ගතයි පෙන්ගතයි කියලා නොකියුව සීනි සීනි තමයි වගේ අනාත්ම සංඥාවට හිත හැදුනට පස්සේ උකට නංවනා නොකියුවත් වැටෙන එක වැටෙනවා නංවනා කිව්වයි කියලා ඇති වෙන දක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද මේ බහුලව භාවිතා කරන මේ ක්‍රම අමු අඹරි උංගහලා ඉඳව ගන්න හදනවා වගේ ඇඹුලට කම කැ භාවනා කරගෙන අනේක නාන කරන්න තියෙන්නේ හිත ඒ අනාත්මතාවයේ තේරෙනකන් අපි තාම යන්නේ අනාත්ම සංඥාවේ. ඒක අනාත්ම චිත්තයට යනවා කියන එක ධර්මයේ ඉඳ තියලා කරන්නේ. ඒක අධිෂ්ඨාන කරලා ගහපාදීලා යදලා හරියන්නේ නැහැ. හරියනවනම් යද්දි නැතත් හරියන. අධිෂ්ඨාන නොකරත් හරියන. ඒ නිසා මේ වගේ විශේෂ අනාත්ම වගේ දර්ශනයක් අරගත්තට පස්සේ සංඥා වශයෙන් දෙනවා කියන එකත් චිත්ත මට්ටමට බැහැ ගන්නවා කියන එකත් අර ප්‍රත්‍යක්ෂ වශයෙන් දික්ටි කඩනවා කියන එකත් අපිට කරන්න තියෙන එකයි අපිට කරන්න තියෙන අවශ්‍ය හේතු සම්පාදනය කරලා යොසීමෙන් බලන්න. ඒ බලانے ඉන්නකොට ඒ යෝගයේ යෙදෙන වෙලාවට අනාත්මත්වය කියන මේ සාර බහුම ධර්මය නැත්නම් විශ්වගත ධර්මය අනාත්ම සංඥාවක් කරා නැත්නම් අනාත්ම ලක්ෂණයක් කරා එක එකන තමන්ට ආවේනික ක්‍රමයට ජීවිතයට සම්බන්ධ කරගන්න. අනාත්මතාවය එක්කෙනෙකුට වැටෙන අනාත්ම ලක්ෂණය තව කෙනෙකුට වැටෙන අනාත්ම ලක්ෂණය නෙවෙයි. ජීවිත සම්දස් සංසිද්ධිය කරා කෙනෙකුට මේ අනාත්මතාවය අනාත්ම ලක්ෂණ වශයෙන් පෙන්වන තවදුරටත් පෙන්න තවදුරටත් වෙන සිද්ධියක අනාත්ම ලක්ෂණ පිළිබඳ. අන්නේ විදි අනාත්ම ලක්ෂණේ පෙනීම සඳහා සුදුසු සප්පාය කරුණු අනුග්‍රහ කිරීමටයි අපේ සුතමේ ඥානෙදී.
සුත්තු විඥානේ පාවිච්චි කරනවා. මට අපිට ගහපා දෙන්න බෑ. මට සුත්තු විඥාන කියන මට අනාත්ම සංඥාව එන්න ඕනේ. මට සුත්තු විඥාන කියන මට චිත්ත මට්ටම අනාත්ම වැටෙන්න ඕනේ කියලා ගන්න දුන්න කරන්න බෑ. අපිට හේතු සම්පාදනය කරන්න ඕනේ. ආන්නේ විදිහට ඒ අවශ්‍ය හේතු සම්පාදනය කරලා කටයුතු කරගෙන යනකොට යම් වෙලාවකට ඒ ආනාපානෙම අපි ගත්තොත් ආනාපාන හොඳට ඉත ගිහිල්ලා ඒ නීවරණ වංගෝන්ගේ නපුරු බලපෑ සම්මත අර්පණ ධ්‍යාන මට්ටමින් හෝ විපස්සනා වශයෙන් ක්ෂණික සමාධි වශයෙන් මට්ටමින් හෝ තදමාරු කරගත්තට පස්සේ ඒ යෝගාචරයට හිත අර ආනාපාන අරමුණේ හොඳ නිමග්න වීමක් වැස ගැනීමක් හිඳා බැසීමක් සිදු වෙනවා ඒ හිඳා බැසීමක් සිදු වෙන වෙලාවෙත් ආත්ම සංඥාවෙන් තද බල ඉන්නේ කනට වෙන්නේ තනි වුණා පොතු වුණා පාළු වුණා මත් වුණා හිර වුණා රහින් වයින් කිරුවා වගේ පාළුවක් තමයි තියෙන්නේ ඒකමත් ඇති කෙනෙකුට අනාත්ම ලක්ෂණයක් බව තේරෙනවා නමුත් ජීවිත ආශාව වැඩි කෙනාට ශරීර ආශාව වැඩි කෙනාට ඒක පේන්නේ අනාත්ම ලක්ෂණයක් වශයෙන් නෙවෙයි බයක් වශයෙන් තනිකමක් වශයෙන් පොතු වුණා පාළු වුණා වශයෙන් ඒකකට කමට අසුද්ධ කරන්නේ නැහැ නේ බුදුන්ගේ නඳහ ගන්නද නැවතත් එහෙම කරන්නේ ලෑස්තිලා යන්න සතියෙන් වඩන්න කියලා එහෙම කරගෙන කරගෙන ගියාට පස්සේ ඔන්න කියනවා ආශාස ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බෑ ආශාස ප්‍රසවාසය තියෙන බව දැනනවා නමුත් වෙන් කරගන්න බෑ ධාතු වශයෙන් දැනනවා කියන්නේ මෙයාට තේරෙන්නේ නැහැ බහතෝරන්න මෙයා කියනවා ආනාපානේ සම වෙලා ගියා ඒකට තේරෙන්නේ නැහැ ආනාපානේ දැනෙන්නේ නැතුයයි ඒක කියනවා නෑ ආනාපානේ දැනෙන්නේ නැතු ඒක නැරෙන්න එපා සා දැනෙන්නේ නැති එක නෙමෙයි වෙලා තියෙන්නේ මේක සූම් වෙලා තියෙනවා ඒ නිසා හිත නරක කරගන්න එපා හොඳට ඒ தත්ත්වය අර ඉන්නේ ඒකට වරින් වර ආයෙත් දැනෙනවට මට ඒ දැනෙනවට තමයි දැනෙන්නේ නැති එක හොඳයි ඉතින් දැනෙන්න පටන් ගන්නවා ඒ වෙනුවට මේ ආනාපානේ බලන තැන විතරක් නෙමෙයි අඟ පුරාම යම් යම් ක්‍රියාකාරකම් මොසුන් කම්පන චංචල ගති පේ ඉතින් ආනාපානේ කියන පොදි වෙච්ච මේ පොදියක් වගේ තිබුණ එක ශරීරය පුරා විසිරලා යනකොට සමහරෙකුට අනාත්ම සංඥාව නැති කෙනාට භවනා කැඩී යෑමක් මල්ලලිහි යෑමක් පැලම කුපුරා යෑමක් සරංගලේ නූල කැඩීමක් වශයෙන් මේ බයක් තියෙනවා. සමහරෙකුට මේත් ඇති අනාත්ම ලක්ෂණේ මතු කරගන්න. අනත්තාන වසනා කරන මේ එදිනම තා හිත දියුන්නේ නැති එකට මේක බයක් උච්චක්ෂිතයක් මේ කමටහන් සුද්ධ කරන්න දෙයක් මේක සැක උපදවන්න දෙයක්. ඒ සුද්ධ කරලා අවිසරාර ගියාට පස්සේ මගේ කයේ පටවි ධාතු මේ පිටපටවි ධාතු දෙක මේකයි මේ කයේ ආපෝ ධාතු මේ පිටක ආපෝ ධාතු දෙක මේකයි මේ කයේ තේජෝ ධාතු පිට තේජෝ ධාතු දෙක මේකයි අජත්ත පටවි ධාතු බහිද්ධා පටවි ධාතු පටවි ධාතු ඒ වේසා අජත්ත වායෝ ධාතු බහිද්ධා වායෝ ධාතු ආයෝ ධාතු ඒ වේසා කියලා ඒ දේ තේරුම් ගත්තත් ඒක අනාත්ම ලක්ෂණය නමුත් ශරීරේම මේ මාගේ කියන දැඩි ආශාවෙන් ඉන්නේ කාටද පේන්නේ? ඊය සායන් චිත්තයකට වතුර ගහුවා වගේ බොඳු වියන. ඒකත් බය වෙන කාරණාවක්. ඒතියෙදි බය ඇරවලා පිටිතුලක් ගැට ගහලා මුලුවට අදින සාන්තිකරණ කරලා ඉතින් තල්ලු කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ කම්පන චංචල දින එක හිතේ හිතා ගන්න දෙයක්ද? එහෙම නැත්නම් ඇත්තටම හිත වෙනවද කියලා. එතකොටත් බය වෙනවා. සත්‍යු ශානන් අල්ලලා ඇසුවිරු ඥානෙත් එක්ක නල්ලනවා. වෙන එක සිද්ධ වෙච්ච එක නම් ගැටෙලි හරනවා. ඒකල පින්න මේ තමයි මේ ආන්දමන්ට කරන්න බෑ. ඇසුවිත පිටි කියලා වෙනසක් නෑ. හොඳ නරක කියලා මේක වෙනසක් නෑ. හරි වැරදි කියලා මේක වෙනසක් නෑ. සාධාන අසාධාන කියලා වෙනසක් නෑ. ධර්ම අධර්ම කියලා වෙනසක් නෑ කියලා එතනදි කෙනෙකුට අර අනාත්ම සංඥාව මෝරණ්ඩි ඉඳීන. නාත්ම චිත්තය විභාවක ඒක මේ බුදුහාමුදුර කියපු ධර්මයේ මේක මටම දැන් තේරෙනවා කියලා ඒරෙන්නේ මේ කොයි වෙලාවෙ මේ ග්‍රහ මාරෝසිතු වෙනවද හරි පැත්තනවාද කියලා එහෙම කාටවත් කියන්න බෑ. ඒක එක්නාගේ ලෑස්ති ප්‍රමාණය හැටියට සූදාන ශරීරය හැටියට සමහර මුලින්ම අල්ලනවා. සමහරුන ගොඩක් අල්ලනවා. ඒ නිසා ඒ අත්තර වාරයේදී ඒ අනාත්ම චිත්තය සනාදි සංඥාත් ගන්න බහැරලා අනාත්ම චිත්තය වඩන වෙලාවේදී ඒ යෝගාවචරය කාම වස්තු දිහා බලන හැටි ආහන නකරුපේ කාඩවි වෙනස්. මොකයි කයිදියා බලන හැටි? ආහන නකරුපේ කාඩවි වෙනස්. ජීවිතේ සාර්ථකත්ව අසාර්ථකත්ව දිහා
ලාභ පාඩු දිහා ශප දුක් දිහා අයස යසස දිහා අර අනාත්ම සංඥාව අනාත්ම චිත්තේ වල තින දෘෂ්ටි කෝණයෙන් බලන්නේ කරාට වැඩිය එහෙන් බාහන නොකර ඉන්නාගේ හුවාකද හැටි මේක භාවනා නොකරන එක නට තේරෙන්නේ භාවනා කරන එක නට සමාඩ තේරෙන නමුත් ප්‍රමාණ කරගන්න බැරි මේ විදිහට දිගට කරගෙන යනකොට තමයි ඒ කෙනාට ජන්ම අවස්ථාවක ශරීරයේ එක දාවුන තුන් දාවුන ජ්වර වුන ආදිවාසී මුණක් ආවට පස්සේ ඇඳේ දපලා ඉන්නවා මුළු ඇඟම උණ ගැනිලා රත් වෙලා ඉතියාමේ උණ ගැන දෙඩක් වශයෙන් මිසු පීජක් ගැන වශයෙන් හිතාගෙන දැවෙනවා පශ්චාත්තාප දැන් මම මැරෙයි දැන් මට මැලේරියා හැදෙයි දැන් ඩෙන්ගු හැදෙයි ආදි වශයෙන් බලා ඉනකොට භාවනා කරපු කෙනෙකුට නම් මේක තීජෝ ධාතුව මේ තියෙන්නේ ඇතුලේ තීජෝ ධාතුව නොයවසේ හැකි මට්ටමට යන්නේ බහිද්ධා තීජෝ ධාතුව සීතලක් වෙච්ච නිසා ඇතුළට මේ උණුසුම ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා මේ දෙකේ වෙනස බාහිරයේ සිසිලස ඇතුලේ උණුසුම මේක තියෙන්නේ කියලා ඒ ධාතු ගුණයක් වශයෙන් මම කියා ගන්නකොට උණුසුම මම නොවේ කියා ගන්න සීතලයි මේ සීතල නැතුව මේ උණුසුම හිතින්නේ බෑ මේ උණුසුම නැතුව එළිය සීතල තියෙන්න බෑ ඒක නිසා මේකේ තියෙන මේ ධාතු ගුණ විස්තර බලන්න පටන් අරගත්තොත් උණ බහිනවයි කියන එකයි විරිමානද සූත්‍රය කියන්නේ බයකින් නෙවෙයි බලන්නේ මේ ධාතු කිපීමක් පීතිය තකතිය කරන කිපිච්ච ධාතු උණ කැලල මගේ කියා ගන්න උණ නැති ලෝකමම නැයි කියන එක ඔයිට වැඩි මොඩකමක් කියන්නේ මේ උණ හැදිච්ච ධාතු කොටස මේ ශරීරේ මම කියන ධාඩිය දාගෙන ඇවිලා මැරෙන්න කැගහන. බහිද්ද තියෙන බොහොම සෞඛ්‍ය සම්බන්ධ විශාල ධාතු විශ්ය. ඒක මම නෙවෙයි කියලා බැල්ම චිත්‍ර වෙන්නේ මේ ධාතු ටික අත්පත් දෙක දෙක විතරයි. ඒක දොස්තරගෙන් අහපහම දොස්තර වරදගත්තු මේ බේත වැරදිච්ච නිසායි කියලා කියා. මැලේරියා මදුරුවන් සාකච්ඡා ඒ වෙනත් ඇඳෙන්ගු මදුරුවන් සාකච්ඡා එක් එක්කවත් එක මෝලයකටවත් තියෙනවා මේ ඉපදිච්ච නිසා ඇති වෙච්ච මගුලක් නේ මේ ඇති වෙන්නේ මේ වෙච්ච මේ පරාසයේ හේතුව මූලිකම හේතු ඉපදීම කියලා කාටනම් නැතේ ඒක හාස්‍ය ඒක හාස්‍යයක් මේ ලෙඩ වුණ ප්‍රධානම හේතුව ලෙඩ වීම උපදීම කියන්නේ තමයි මහණජාන වගේ සූත්‍ර වල මහ බෝසතාණන් වහන්සේලා ජරා ව්‍යාධි මරණ කියන ව්‍යාධියක් නේ හේතු හොඟ වෙන්නේ ජාතිය තමයි ජාතිපත්‍ය ජරා මරණ ඉතින් අපිට අපේ තියෙන දැනුම වැඩි වෙන්න අපි අර මේ ಗುಣදායෙන්ද මේ මැරෙන්න මේ අවිද්‍යාවට හේතුව ජාතිය කියලා තේරුම් ගන්න තැනට බොහෝ ඈතින් ඈතට යනවා අපොච්චර ඇතින් ඇතර ගියත් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයේ පටිච්චසමුප්පාදයක් සපුඤ්ඤතා ඥානයක් මේක දැක ගන්න උණු ජීවිතයක් එකයි නැතත්. ඔය ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ වගේ ලෙඩක් ආපුවාම ඒකට තක්කුමුක්කු වෙන එක තමයි ලෙඩ වැඩි වෙන්නේ හේතුව. මේ ලෙඩ ඇවිල්ලා තියෙන හේතුවක් ඇතුව. ඒකට අදාළ පටිච්චසමුප්පාදයක් තියෙනවා. ඉදප්පච්චේතාවයක් තියෙනවා. ඒ ලෙඩ ඒක තීරුම් ගන්න නැතුව නානා ආකාර බාහිර හේතු වන කෙනෙකුගේ සුද්ධ ආත්මවාදය. එන බාහිර විෂ බීජ තියෙන විෂ බීජ වලට ආත්ම තියෙනවා. ඒ ආත්මය ඇවිල්ලා මගේ ආත්මයට පහර දෙන නිසා විෂ බීජ මරන. මම රැකෙන්නේ. මේ ආදි වශයෙන් අපි බාහිර හේතුවක් වෙනවා. හේතුවක් වෙන්නේ ඒකට ආත්මයක් දෙනවා. ජීලකිනවම හරි අහිංසකයි. අමහරි ධාර්මිකයි. අමාරි ජීල්වන්තයි අමාරි දන් දෙන කෙනා මේ මේ විස බීජ නැත්තක් ඉන්න පුතන් නොදෝමකේ කන්න ඕනේ මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ නේද කාගෙන මැරෙන්න වෙන මේකට දෙලස් මුතුම පරිසරය සකස් කරනවා නැව තව උන නැවි එෂා ගිරිමන්ද සූත්‍රයේ පෙන්න දෙන මේ අතන තේජෝ දහසක් නේද මේ තේජෝ දහසක් එකයි මේ දෙක අතර සංසන්දනයක් නැත්තම් මොන කියන දෙයක් එන්නේ නැහැ මේක දිහා ධාතු ස්වරූපයෙන් මනින්න පටන් අරගත්තොත් ඒ ලෙඩ ඇති වුණා කියන බෑඩි දරතතාවය
දලදනු තත්ත්වේ මානසික කායික දලදනු තත්ත්වේ සහ අසහනකාරී තත්ත්වේ වෙනුවට එවැනි අසහනකාරී තත්ත්වෙක ඉඳගෙන කරපු භාවනාවේ තමයි මේ කීව ආනාපානි නොදැනෙන මට්ටමට ගිහිල්ලා ඒ කම්පන චංචල තීදී ඉස්පාසු වෙච්ච අවස්ථාව විදකලා වෙච්ච අවස්ථාව විවේක වෙච්ච අවස්ථාව කර උනලිදාට දෙන්න පුළුවන් නම් ඒක ලොකු ඉන්ජෙක්ෂන් එකක්. ඒකෝට ඉල්ලීලාගේ තියෙන ප්‍රතිශක්තිය නැගිටලාවිලා ඒක වැඩ කරන්න පටන් අර ගන්නවා වෛද්‍ය විද්‍යානුකූලව විස්තරේ. නමුත් අපිට වෙන්නේ මොකද්ද? අපි මේ වෙලාවේදී ආත්ම සංඥාකට වැටිලා මේක කිරි මැලේරියා විසු මේක ඩෙංගු විසු මේක අරක නිසා මේක නිසා කියලා ඒජන්ත කෙනෙක් හොයන. ඔයලා ඒජන්ත නැති කිරීමෙන් සුව වෙන්න පුළුවන් කියලා මූල ධර්මයක් හදලා. මේක පිළි අරගෙන මේක දරන්නම් යගේ උන ගායක ලෙඩේ ඇදක වැටලා ඉන්න ලෙඩෙකුට බුදුහාඳුරු කියනවා ආනන්දසෝ අජනුඹ කියලා ගිරිමානන්ද ආම්බ වෙලා ගිරිමානන්දට කියපන් දස සංඥා සූත්‍රය. අසාධි දෙදෙකට මේ දෙන බේතක්. මේ පන්තේ කමන්‍යං යාපනියං ස්වාමිනාසත කැපෙන්න බෑ. මට දරන්න බෑ. කියලා කියන ලෙඩකට කියනවා මට යන්න බෑ මං යන්නේ නෑ ඔබ මගේ පයින් කරන් ගිහිල්ලා ඊටමානන්දර කියපන් අරඤ්‍යගතෝ වරුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඊටපරි සංසිද්ධි. ඔබ කවදාහරි මේක කලින් දවසක භාවනා කරපු වෙලාවක අරඤ්‍යිට ගිය වෙලාවක ගහකට වාඩි වෙච්ච වෙලාවක ශුඤ්ඤාගාරයක ඉකපු වෙලාවක ඔබට මතකද මේ ආශස් ප්‍රසාදයේ දීලා දාගෙන කිස් පරිසිද්ධිය බලන්න. ඔබට මතකද කවදාද ආශස් ප්‍රසාදයේ නොදැනෙන මට්ටමට මේ යනවා තිබුණ මතකද? ඒ වෙලාවට බය නැතුව කලබලයක් නැතුව මේ ආනාපානයේ දිනුනා. මේ අනිමිත්ත දන්න ගියා. අනාරම්මන දන්න ගියා කියලා. එතන ඇතුලේ තිය ස්පාසෝ මතකද? ආ මේක දැන් මතක් කරගන්න. ඒක කිනු කොහොමද මතක් කරන්නේ මේ උණ ගාය ඉස්පිරිතාලේ ඉන්නේ මේ කටු ගහලා තියෙන්නේ මේ කතාවල් නෙමෙයි කියන්න තියෙන්නේ අර විවේක වෙච්ච මානසික චිත්තක්ෂණය. උදේකලාවක චිත්තක්ෂණය. විවේක චිත්තක්ෂණයක් විදිහට ගෙන දාපු ගමන් ඒ ලෙඩාට පුමාකාර හැකියාවක් වෙනව නැවත සලකා බලන්න මේ වෙලා තියෙන එක පටිච්චසමුප්පාදය. මේ වෙලා තියෙන එක ඉදප්පච්චේතාවය. ඒකට දඟලන එක තමයි ලෙඩේට දෙන්න තියෙන සහාය. මායාවට දෙන්න තියෙන සහාය. කෙලෙසේට දෙන්න තියෙන සහාය. එහෙම නැත්නම් උපස්ථායකට දෙන්න තියෙන කරදරය. තමන් මේක හැමිනේක හැමිනේ දුකක් වශයෙන් ඉඳ දරාගෙන ඉඳුවටම භාවනා කරපු චිත්තක්ෂණයක තියෙන සාන්තිය මෙතෙන්ද ගත්තොත් මේක සිද්ධ වෙන්නේ මාරණාන්තික ලෙඩක හෝ ජීවිත තර්ජනාත්මක ලෙඩක තුන්වෙනි අවස්ථාවේ කියලා ලෙඩක් මේ මානසික විද්‍යාව කියලා. පළවෙනි අවස්ථාවේදීම ලෙඩට විරුද්ධ ද්වේෂයක් පහළ වෙනවා. ඔලමලකමක් පාන මට බෙහෙත් ඕනේ මට සනීප වෙන ඔබ නිකම් වෙනවා කියන ඔලමලකමක් පාන මෙදී දිගටම තද වෙලා යනකොට විවිධ සිතේ කල්පනා කරන ඇයි හත් දෙයිනේ මෙච්චර දන් දෙන මට මේ ලිදෙ වෙන මගුලත් මම මෙච්චර සිල් ලකිනවා මට ලිදෙ වෙන ආදිවාසී මේ ගැටි ගැටි ඉඳලා අන්තිමට ලිදෙ වැඩි වුණාට පස්සේ තමයි කල්පනා කරන්න පටන් ගන්නේ දැන් නම් ටිකක් අටක් වෙලා මේ ටිකක් අහලා උත්තර මතේ පොඩ්ඩක් ඉඳලා වැඩි කරගන්න ඕන කියන තැනට ආවට පස්සේ තමයි දොස්තරට තේරෙන්නේ දැන් තමයි බේත් දෙන්නේ. ලේතකන් දොස්තරලවත් බේත් දෙන්නේ නැහැ දක්ෂණ. ඊළඟට මේ වගේ යහත් ප්‍රකහාපස්සකට ආත්‍යත්‍යයක් ඉන්නේ දෙද විෂ බීජත් එක්ක රෝගකාරකත් එක්ක සෑහෙන දඟලලා. අන්නේ වෙලාවේදී හොඳට භවනා කරපොත් මේ වගේ ඉඳලා අපිට භවනාදී අසම්බනයක් සංහිඳියාවක් ආපු වෙලාවක මතකයේ තෙන්න දෙන්න පුළුවන් නම් යෝගාවචරයන් තුළ තියෙන ප්‍රතිශක්තියට විශාල අනුග්‍රහයක්. ඔච්චරද කියනවනම් ඒක ඔච්චරද කියනවනම් දවසක් සර්වඥාන්සේ අධිගහනවර වේදවනාරාම වැඩ ඉඳද්දි චින්දු ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ ළඟට යනකොට සර්වඥාන්සේ ළඟ දරුණු ලෙඩ. චින්දු ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ සර්වඥාන්සේ කියනවා අක්ෂරහත් මංචුන්ද බොජ්ජංගා බුද්ධංග වල පුරුවන් දුක්ින්ද මට බොජ්ජංග ප්‍රතිචිකයක්. උන්දේ දිනක ධර්ම එක යපමන්තරයක් එහෙම නැත්නම් විශාල මේ ආරක්ෂක දෙයක් කියලා. මේ බොජ්ජංග ප්‍රතිචිකය කියන්නේ මේ සත්‍ය ධම් බොජ්ජංගෝ කෝබන්දී
භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීතකා අභිඥාය සම්බෝධාය පරිවර්තිතිය මේ ස්වාමීන් වහන්සේ මේ සති සම්බොච්චංගේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කොට වදාරලාදී ඒද සති සම්බොච්චේ භාවිත බහුලීගත කෙරුවොත් ඔය නිවන දක්වාම යන්න බලන සියල්ල සංසිඳනකොට මේ බුදුහාමුදුරෝ උගන්වෝ සති සම්බොච්චංගේ බුදුහාමුදුරන්ටම ගිහිල්ලා විකුණනවා බුදුහාමුදුරෝ කියන අනේම ටිකක් දීපන් එතකොට තව කෙනෙක්ගෙන් මේ තමන්ගෙම තමන්ම උගන්වෝ තමන්ම වඩන මේ බොජ්ජංගේ පිළිමි බව නැවත පෙකින දීම උපස්තන්න. බුදුහන්ස බව අපේක්ෂා කරනවා. බුදුජානනාචිත් මහකාශ්‍යප මහ රහතන් වහන්සේ. බුදුජානනාචිත් මුකල්ලාණ ස්වාමීන් වහන්සේට. මෙතෙන්දි බුදුජානනාචාණන් ස්වාමීන් චහරා ඒ වගේම පරිවිඩයක් කරනවා. ගහක්මලට ගිහිල්ලා විවේක වෙච්ච වෙලාවක මට පුළුවන් වුණාද දවසක මේ අධ්‍යාත්මපත විධාතු පහීදාපත විධාතු සමානයි කියන මට්ටමට ගිය වෙලාවක චිත්තක්ෂණයක් පොඩ්ඩක් මතක් කරගනි. ඒ සංඥාව දැන් ගනි අරගෙන බලපන් මේ දරාහසියා ගන්න බැරි විදිහ මේ දුක් ප්‍රදේශයේ ලෙඩ ප්‍රදේශයේ මම කියා ගන්න මොන්න තරම් තපතිරුකමක් ලෙඩාසුක ක්‍රියාත්මක වෙනවා ඒක හරියට කියන්නේ අපාගත වෙලා ඉන්න නිදි සතෙකුට ඒ ආත්මෙන් මැරෙන්න ගියාම පැකිලෙනවා අපයින් ගියම හොඳ තැනක නෙපදිනේ ඒත් මැරෙන්න බෑ ඒ අපාදුක අල්ලබදාගෙන නගන ඉඳලා කරණ තියෙන ලෝධිය බොන එකයි කටු වෙලනගෙන එකයි අර හැම යමපල්ලෙකම වද විදිනක ඒත් මැරෙන්න ගන්නවා. ඒ වගේ තමයි ලෙඩ වෙච්ච මනුස්සයයි ලෙඩේට බුදුම ආශාවක් ඇති කරගන්න. ඒ මනුස්සයට කවුරු හරි කිව්වොත් එහෙම මේ ගිරිමානන්දේ හරි නැත්නම් විවේක වෙච්ච වෙලාවක අසත්පුරුෂුන තරයි. මේ සත්පුරුෂයෙකුට ඒ වගේ වඩන්නද භාවනාවක ආනිසංස වාරයක් අර දැඩි වුණ තියෙද්දි ජොරකීටි කතා කරලා යාඩ පුළුවන් උනොත් ඒ වෙලාවේදී කය ලෙඩ වෙලා ඉඳද්දී මනසේ සම්බන්ධ කරගන්න ඒ තමන් කලින් භාවනා කරලා ඉතරගත්තේ ඒ විවේක ස්ථානයක් අනිවාර්යයෙන්ම උසුරාගෙන ඉන්න බත්තලියකට ඩිපෙන්ඩ් ඉසල ඇලොත ටිකක් දාපුම අර පෙනගොජේ නතර වෙන්න වගේ අත්තුචි කියන උරකට ඇලොත ටිකක් දාපුම කියන උරු නිවෙන්න වගේ මුතුම දැස්මක් ලැබෙයි ඒක තියෙන ඇතන මේ රෝග සුව කරන ගතියක් නමුත් මේ කියන එක නා ඊට කලින් මේ චිත්තක්ෂණේ අත්දැකලා තියෙනවා. ඒකෙම කියන කෙනා විශ්වාසවන්තව ඒක අදහන කෙනෙක් වෙන්න ඕනේ. ඒකද කරන්නේ මතක් කිරීමක් තමයි. ඉතින් මේ මතක් කිරීම කරන්න ඊට කලින් මේ බුද්ධලේ භාවනා කරලා තියෙනවනේ ඒයි මම දවස් කිහිපයක් කරායේ රූප එක සඳහන් වෙනවා. මුදේට භාවනා කරලා සාමාන්‍ය මත ප්‍රතිඵල නැහැනේ අනේකම දේන දවස්වල තියෙන කියලා. අනපින්නම් ගැහුවට ඒ මනුස්සයා නිවන් දකින්න ලෙඩ වෙච්ච වෙලාව කියලා බුදුහාමුදුරුවෝ ඒ කරපු දේ නැවත ආයෝජනය කරලා ලෙඩ වෙච්ච වෙලාවට ඒ කවුරුහරි කිව්වත් එහෙනම් මෙන්න මෙහෙම තනකොත් මෙතනලා තියනවා නේද මෙහෙම විවේක වෙච්ච වෙලාවක් තියනවා නේද කියලා හැබෑනේ ඉන්නම් කියලා ලෙඩිය හන්නේ කියලා. දවසක් ඔය පරණ නන්දනවක ගෙදරක එළිමැදි තියෙන ගෙදරක මැද මිදුළු තියන වටේට ගම්ගේ ඉවල් තියනවා. ඔක්කොමලා එක තැන එකතු වෙන්නේ මොකද රාජ්‍ය මනසකින් කරදර එක. ඒක වටේ ඉන්න හරක් කාලේ තියෙන ඊට පස්සේ එළු කාලේ තියෙන ඊට පස්සේ මුතු කාලේ තියෙන එහෙම තමයි අරමි සංගිවල් වල පිළිදෙක් තියෙන. ඉතින් මිනිස්සු දවල් අපි යනවා ඔක්කොම ගිහින් කොට හන්දාවට තමයි එන්නේ. තවත් සමරාලට කවදා හරි දවසක ඉදරෙන් දිහිටලා තියෙනවා දවල් වල. එයිල ගෑණි පත්තු වෙනවා. සමරාල මොකක්ද වැඩ කරගෙන යන්නේ ලිප ගිනි ඇවිල්ලා ඊට ගිනි ගත්තා. ගමරාලගේ පුරුත්තතුම ඊයේ බැලලා ගාවලු පිළිම කෙනෙක් පරෙල්ලා පිළිම කෙනෙක් පරෙල්ලා ගෙටකින් යලගෙන යකෝ පිළිම කෙනෙක් පරෙල්ලා කියලා කවුරක්වත් නැතිව ඔක්කොම ගිහලා එහෙම නේ. යෑනි බැලුවලු කතා කරලා ඊයේ දිනවල අයියකෝ තෝත් පිළිමෙක් නේ කියලා. යෝධිය මට මේක මතක නැති වුණානේ කියලා කටපොට දාන ගිහලා ගින්දර නිවා ගත්තා. යෑනි මතක් කරේ නැත්නම් එයාට වරුද්ද තියෙන ඇසිස්ටන්ට් කතා කරලා. සෙක්‍රටරිට කතා කරලා. මේ මේක කරන්න මේක යෑනි තමයි කියන්නේ අයියකෝ උඹත් පිළිමෙක් නේ. දැනේ නම් යෝති මතක නැතුනේ. ඔගේ ගිරිමානන්දේ ඇහෙනකොට ආම උමේ රයින ඉන්න වෙලාවක මතක් වෙනවා යකෝ. ඇක්චුලි කියනෝ නෙබේත. ප්‍රතිශක්ති කියනවා. එහෙම නැත්නම් මේ ප්‍රසඤ්ඤාව කියනවා ඒක යට වෙලා තියෙනවා. ඒක කලින් කරලා තියෙනෝනේ. හරියටම යෑනි මේ ඉල්ල කියන්නේ ඇයි යෝති උඹ යෝති උඹත් පිළිමෙක් නේ කියලා ආයෙත් කියන්නේ. ඉතින් ඊට පස්සේ කියනවා ධම්ම තෙරපි කියනවා මේ රකල් එකක් කියලා කියනවා ක්වොන්ටම් ඒ කියන්නේ ක්වොන්ටම් හීලින් කියන
අලුත් නැදින ක්වොන්ටම් මීලින් කියලා. කොයි මේ මතක නැති අගොඩකට මතක නැතිලා ඒ ප්‍රතිශක්තියෙන් පටන් ගන්නවා. ඒ නිසා දුස්සල කවුරු කෙරුවත් ලෙදේ සනී වෙන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය. ඉස්තර මහත්තු කරාම ඒකට අවශ්‍ය පසුවිම සකස් කරලා දෙනවා. උපස්ථායකයකට අවශ්‍ය පසුවිම සකස් කරලා දෙනවා. එමත් කර්ම ශක්තියත් දෙන්නේ නැහැ. ඊයුතු ගුණයත් දෙන්නේ නැහැ. ඒක තමයි සනීපේ. අසනීපේ නෝනම් ඒ වෙන්නේ ඒ වගේ ක්‍රියාවක් තමයි. ඒ නිසාම ගිරිමානන්ද සූත්‍රයේදී තියෙන මේ ලේඩර් රෝග සූත්‍රණේක විශාල ආශ්චර්යයක් වගේ හැබැයි නමුත් ඒක ඉච්ඡකම ධර්මයේ හැසිරෙන කිනාක ඒක ඉච්ඡර මැජික් එකක් නෙවෙයි. ඒක අතුරු ඵලයක්. භවනා ජීවිත අතුරු ඵලයක්. ඒ නිසා ලෙඩ වෙන අපි, වයසට යන අපි, මරණයටපත් වෙන අපි නිතරම අදුගාණේ අනාත්ම චිත්තේ අනාත්ම දෘෂ්ටිය නැත්නම් ආත්ම දෘෂ්ටි නැති භාවයේ දක්වගෙන නැතත් වෙන වෙන සිද්ධිවලදී ඒ කය අනිත්‍යයි ස්පර්ශය අනිත්‍යයි එතන මේ ආසස් ප්‍රසාසයේ හැපෙන තැන කය වශයෙන් ආසස් ප්‍රසාසය ඇති කරන වායු කොටබ්බ ධාතු කොටබ්බ ධාතු වශයෙන් තැන මේ දෙක ආනපන දිහා බලන ආනමන පිළයන් ඉදිරියට භවනා කරන කය නැතිලයි මේ විපරිණාම ධර්මයක් මේක තියෙන්නේ පාලනය කර ගන්න බැරි මේ අත්දේ තියෙන්නේ ආණ්ඩුමට්ට කර ගන්න බැරි එකක් මේ තියෙන්නේ කිව්වට කිවතාට නොහිචින එකක් මේක තියෙන්නේ කියන එක ඒ සංඥා මට්ටමේ කවුරු හරි වඩාගෙන තියෙනවා නම් ඒක නිකන් කටපාඩම් කියන එකක් මේක සහතික කරලා බලන්න පුළුවන් එකක් ప్రత్యක්ෂ වශයෙන් ආන්න එක නැවත නැට භාවිත කිරීමෙන් තමයි හිත චිත්ත මට්ටමට ගන්න පුළුවන් ඉතින් චිත්ත මට්ටමට ගන්නකොට භවනා ජීවිතේ සෑහෙන දුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඒ මොනක්වත් නැතුව මේක අදිස්ථාන කළ ප්‍රමණි අනිච්ච අනිච්ච කියලා කියව ප්‍රමණි අනත්තං අනත්තං කියලා කියව ප්‍රමණි ඒතර වෙනසක් වෙන්නේ නැහැ නරකක් කියලා මම කියන්නේ නැහැ නමුත් භවනාවේදී අවශ්‍ය පසුින් සකසලා කියනවා එන්න නොකියවත් කටයුතු සිද්ධ වෙනවා ඒක නිසා අපි භවනාවේදී හම්බ වෙන මේ හොඳට ගොරෝසුර තිබිච්ච ආනාපානෙ එන්නේද සූම් වෙනවා අතිසූක්ෂම වෙනවා කියලා කියන්නේ ආණ්ඩුවට කරන්න බැරි ගැත්තේ තමයි ඒ කිය ආය නැති වෙනු ආය ඇති වෙනු ආය නැති වෙනු ආය ඇති වෙනු මේ කොහොමද කියන්නේ කිදී ඒගොල්ල නටන්න නැති හැටි දැනගන්නවා මිසක මට ඕන විදිහට ඒගොල්ල නටන්නේ නැහැ ධාතු මට ඕන විදිහට නටන්නේ නැහැ නමුත් නටන්නද තාලේ මෙන්න මේ පදේටයි නටන්නේ කියලා දැනගැනීමයි අපතේ ඉතින් ඒ සඳහා භවනාවේදී සකස් වෙන හිත භවනාවේදී අපි අපේ චිත්ත tattve ආකල්පයෙන් අනාත්ම සංඥාවෙන් භවනාජීවිත අහවල් දෙවෙනම් කියලා අපේක්ෂා කරන එක ආත්ම සංඥාව. භවනදී පේන මොකක් හරි ප්‍රතික්ෂේප කරන එක ආත්ම සංඥාව. භවනදී පේන නොපේන මොකක් හරි අපේක්ෂා කරන ඒක ආත්ම සංඥාවක්. ඉන්සම් පුදුමාන්තයන් ඇති හැටිය දකින්ද, මතු වෙන දේ දකින්ද, අපි මේ අනාත්ම සංඥාව පිළිබඳ අදහස සුතුමේ වශයෙන්, චිත්තමේ වශයෙන් කිතු කළ තියාගන්න. සාක්ෂාත් කරන්නේ කොයි වෙලාවෙයිද කියලා අපට අරියට ඉලක්කයට කියන්න බෑ නමුත් මේ තොර වෙන ක්‍රමයක් නැති නිසා ඇකි තාක් අපි ඒ අනිත්‍යත්වය හරහා තේරුම් ගත්ත දේ නාම ධර්ම වේවා රූප ධර්ම වේවා අඤ්ඤත් වේවා බහිද්ද වේවා මේ සංසිද්ධියේ මට ඕන විදිහට වැඩ කරන ගතියක් මගේ අධිකාරී ශක්තියක් නේවාසිකත්වයක් පාලන බලයක් ඇත්තේ නේ අන්නේ බව තේරුම් ගන්න සුසුසු මානසිකත්වයට තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. ඒ අපි අශිල්පන්න කීසත් අනාත්ම සංඥා කියලා පුරුදු වෙන කතිය නේ. ඒ වගේම පැමිණි දේ බාර ගන්න අපි ටිකක් කලබල වුණත් ඒ වෙලාවේ ඉවසන්න පුරුදු වෙනවා නම් අපි අනාත්ම සංඥාට උදව් කරන කීසත් වෙනවා. නැත්නම් අනාත්ම සංඥාවට අපි අනුග්‍රහ කරන කීසත් වෙනවා. ඒ නිසා ධර්ම ප්‍රත්‍යාසයේ භාවනා කරලා යම් ප්‍රමාණයකට දැකින් ලැබුච්ච ඇත්තටම නම් මේ ධර්ම කොටසට මුකන් දීගෙන යනකොට තමයි ආයෝජනය කරපිට බඳ සත්‍යක්ම තියෙනවා. නමුත් තාම ඒ තරමට භාවනා අධ්‍යක්ෂින් නැතිවක් තමයිගේ ගැඹිරත්වයක් තේරුම් ගන්න බැරි වේවි කියන සැකයක් අහල වෙන්නත් තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ අපි අර ක්‍රමෙන් පිට වෙන ක්‍රමයක් නැති නිසා වැටි වැටි අත්තරදි කරකෙ ඉඳලා යන්නයි උත්සාහ කරන්න ඕනේ. අනේ වෙනි සම්‍යක් ප්‍රයත්නයක් නිසයි දහිදී පිළිසද්දා දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා වේ. ධර්ම දේශනාව මෙතනින්
සමත්ත කරනවා සිට දිනාටව සැනසීම දා වේවා කියලා. ඒකට ටිකක් වැඩි කාලයක් අපි දේශනාව සඳහා අරගෙන තිනවා. අපි බලාපොරොත්තු වෙමු ඉන්ද වගේම අපි දේශනාවට පස්සේ කිවිචකලේට පැහැදිලි කරගට ගන්න මොනවාද කියනොත් සාකච්ඡාවක නම් නිදුක් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලනවා. ඒක වෙන මොකක්ද ඉතින් අනන්ත බලන්නේ ඕක තමයි නේද වෙන එකක් නැහැ ඉතින් එනකොට පිළිගත්තේ නැත්නම් ඉතින් ඕක දෝදමඩි දැන් වගේ නගටින් කැපුව වගේ තමයි හෙටත් කරાવી ඒක පිළිගන්නේ නැහැ අනිද්දත් කරાવી ඒක පිළිගන්නේ නැහැ කවදාද මේ තමයි මේ පාලනය කරගන්න බැරි තත්ත්වය කියලා පිළිගත්ත දවසේ භාවනාවට අපි දෙනවා මේ සමාදන් වීම සිද්ධ වෙනවා මේ භාවනා කරන කිසිම කෙනෙක් අත්දකම දෙක නෙවෙයි මම මේ කතා කරන්නේ මේ ඔක්කොමලා මේක එනකොට මේකට බය වෙනවා බැලලා නැගිටලා යනවා එමුකට මේ අනාත්ම සංඥාව කියන එකට වැඩි අපි හරි කැමති ආත්ම සංඥාවට ඒකනේ අපි හැදිලා තියෙන්නේ ඒ නිසා අපි කරන්නේ පුළුවන් තරම් භාවනා අධ්‍යක්ීමට ගරහන එක අනදර කරන එක ප්‍රතික්ෂේප කරන එක ඒකේ කර්ම ශක්තිය ලැහැටි කර්ම ඉවරෙච්ච දවසේ තමයි තේරෙන්නේ අනේ අම්මේ මේක කොච්චර කල් මම දැකලා තිබුණාද යෑනිගෙ බණිනකම් තේරෙන්නේ නැහැ මං පිටිමේ කියන. යෑනි කියන්නේ ඇයි අක්ක අයියෝද උඹත් පිටිමනේ. හැබැයි නේන්නම් යෝධිය කියලා. ඒකෝර කඩපට දාගත්තාම නැගලවන්න මේක පහලේ අරගන්න පුළුවන්. අර බණින දවසේ නකම් බණින ගෑණිත් ඇතුළේම ඉන්නේ. පිට ගෑණියක් බණින්නේ නැහැ. මේ ගෑණි කතා කරන්න ඕනේ. ඒකට යෝනිසමස් කාර්ය කියලා කියනවා. කව භාවනා කරලා හරියන්නේ යෝනිසමස් කාර්යයල කතා කරනකම් පිටිමේ බව මතක් වෙන්නේ නැහැ. ජිම්බුලී මම මොකද කරන්නේ? ඔච්චර තමයි කියන්නේ. අපි පුදුම අකමැති මේ සත්‍යයට ඒක හැම පැත්තෙම ඇයිඩෙන්ටි කාඩ් එක චෙක් කරලා කහින්න පුළුවන්ද කියලා අහලා පරීක්ෂා කරලා තමයි ගෙට ගන්නේ. මේ සත්‍ය බලන්න අයියට වෙලා නීමේ මූල් වාංශය කවද මං ගෙට ගනීද කියන්නේ. එලිවත්තට වෙලා බලන්න. අසත්‍ය වහාම ගෙට ගන්නවා. අසාධාර්ථයේ විලීම ගෙට ගන්නවා. ඒ සත්‍යයට ප්‍රශ්න කරනවා. කවුද ඉන්නේ කිවි? ඇයිඩෙන්ටි කාඩ් එක ගන්න? ඩ්‍රයිවි ලයිසන් එක ගන්න? උස බලන්න ඕනේ දක්තියක් තියෙන කොණ්ඩ මොනවාද අනේ මෙහෙම කන්නා අනේ මෙහෙම ආසා මිනිස්සේන තියේද මේ ගැළවීමක් කියලා හිතනවා භාවනා කරන එක පිළිබඳවයි කිසි සැකයක් නැහැ මේ කියන අත්දැකීම එකක්වත් කාටවත් නැති නේ නමුත් කවදද මේකට සාදර වෙන්නේ කවදද මේකට සමාදම් වෙන්නේ කියන එක සම්පූර්ණ මහබ්බය ලෝගාස්සේ මයර් මාරු වෙලා වගේ තේරෙනවා. අනික කට්ටිය පොඩ්ඩක් කෙනෙහිලි දානවා වලි. ඒ තමයි චිත්තමන්තමට යආගෙන හිඳිගොත. සමාජයේ කෙනෙහිලි එන්න පටන් ගන්නවා මෙයා කාට භාවනා පිස්සු කියලා. يعني අඟුලිමාල කරේ දාගත්තට පස්සේ අඟුලිමාලේ මේ ඊට පස්සේ නම වැතුනේ. එතකන් දාගත්තේ නැත්නම් මොකද මේකේ සිනිගඳයි? මිනිගුණක් කනේ දාගෙන යන්න බෑනේ. ඉතින් මරල පැත්තක තියෙනවා. හෙට යනකොට ඒක නෑ. ඉතින් මේ මල වගුල කොරල කරන්න බෑ නේද? අනේ ඔන කලේ දාගත්තට පස්සේ නම වැටෙනවා. ඉතින් අපි භාවනා කාර්යෝ කියලා අහුවෙන්නේ අපිට යන්තම් භාවනා මේ අනාත්ම චිත්තේ එන්න පටන් ගත්තට පස්සේ ළඟ ඉන්න කතියට ගඳ තේරෙනවා. මේ අකා අමුතු ලයින් එකක් යන්නේ. එතනින් පස්සේ කැපිල්ල. ඒකෙන් දැනගන්න ඕනේ මොන දැන් වැඩි යන්නේ. දේ යන්නේ මොකද්ද කගෙදි කියලාට පේන ෆ්‍රික්ෂන් එක තේරෙන්න පටන් ගන්නවා කිට්ටුවන්තයෝ කොනහන්න පටන් ගන්නවා කිමහන්නේ කිට්ටුවන්තය විතරයි ඒක පරම සත්‍යයි එවැනි අනාත්ම සංඥාවක් කෙනෙකුට ඇවිල්ලා චිත්තමන්තමට යනකොට ඉස්සල්ලාම තේරෙන්නේ ආසන්න ඉන්න කාට මිනිහා පුදුමාකාර විදිහට කොනහන කැලියට බලයලා සුක්ක මූලගත වෙලා විදුහම ඒකනේ ඒක කියලා පටන් ගන්නවා දේවල් දොරවල සීප වැළඳ ගන්න ආලින්ගෙන කරගෙන ඕක කරන්න ගියාට ඔපරේෂන් එකක් කරන්න පුළුවන් ද කුස්සියක
බ්‍රේන් ඔපරේෂන් එකට ගියොත් මේ අනේ මේ ඔපරේෂන් එක හදිසි මට ලෙඩා ගෙනියන විදිහට මේ කුස්තිය විස බීජ නැති කරලා දෙන්නේ කියලා කාට ඇඬුවත් බ්‍රේන් ඔපරේෂන් එකක් කරන්න සාමාන්‍ය තීරයක් කරන්න බෑ. ඒ නිසා ඒකට සුදුසු පරිසරය හදාගන්න නැතුව මේ කුස්තිය ඔපරේෂන් කරන්න ගිය මිනිහට මොකද කියන්නේ? මොෝදයි කියන්නේ? තකතිරුවයි කියන්නේ? අමනේයි කියන්නේ? අන්ධකාරයේ ඉන්න එක අවිද්‍යාකාරයයි කියලා. ඒ නිසා ඒකට ගලපෙන පරිසරය සකස් කරලා දෙන්නයි අපිට මේ ඉස්මොල තියෙන්නේ. සාමාන්‍ය බුද්ධියදී. ඒකට ගලපලා දෙන්නේ නැතුව ඒකට පරිසරය සකස් කරලා දෙන්නේ නැතුව අපි මොන අනික් කොයි තීරිය ඇදී මොනවා කරත් හරියන්නේ නැහැ. පරිසරය සකස් කරලා දෙන්න අපිට සාමාන්‍ය බුද්ධිය. අපි බුද්ධෝත්පාද කාලයේ ඉන්නේ ශාසනයක ඉන්නේ අපිට පේන්න සමහර අය කරනවා. ඉතින් ඒකට අපි සුදුසු කල වයස ආවට පස්සේ සුදුසු වේලාවකට පස්සේ ඒ කැප කිරීම නිකන් කැප කරලා වැඩකුත් නැහැ. මේක කියලා තියෙන අරඤ්‍යගත වෙන්න ඕන කියලා තියෙන්නේ කාම කාම සංඥා රූප රූප සංඥා ඉවරුණාට පස්සේ. ඊට කලින් අරඤ්‍යගත වුණයි කියලා ඇඟ විතරයි මහාන වෙන්නේ හිතේ මහාන වීමක් නැහැ. ඒ වුණාට පස්සේ ගේරු වෙන්න නැත්නම් ඒ හරියන්නේ නැහැ. ඒක මේ එතකොට අනාත්ම සංඥාව පැහැදිලි වෙන්න පටන් ගැනීමත් නැත්නම් අනාත්ම සංඥාව පැහැදිලි වෙලා ඊට පස්සේ ඇතුළේ තත්ත්වය. ඒ කියන්නේ එතකොට ආස්වාස ප්‍රාස්වාස එකක් හොඳයි එකක් නැරකයි මේක හොඳයි මේක නැරකයි ඒක ඔක්කොම නැති වෙනවා. ඒ තත්ත්වයේ එතකොට ඔය දෙක අතර ඒ විස්සක් මත දෙකේ තියාගන්න නැත්නම් ඉතින් පස්සේ තියෙන තවත් අත්දැකීම්. ඇත්තටම තමයි බොයිල් කරන විරන්නේ half boil කියන්නේ. තමයි half boil. තමයි ග්‍රේ ඒරියා එකේ තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ ආනන්ද සප්පයි සූත්‍රයේදී වගේ ගැඹුරකට කියන්නේ රූප සංඥා පිළිබඳවත් මේක මායාවත් හීනියක්ද කියලා හිතර මට ගියාට පස්සේ ඒ අනාත්ම සංඥාව නැත්නම් අනාත්මය සඳහා සකස් කිරීම සාර්ථක පැත්තින් සාර්ථක වෙනකොට ඒකේ සර්වඥයන් සෙවණාග තියෙනවා නාහං කොචනි කස්සචි කිංචනස්කේ මම ආත්මිකුත් නෙවෙයි මම කාටවත් පරිබෝධයක් වෙන්නෙත් නැහැ වෙන්නත් බෑ ඒ වගේම නච මේ කොචනි කිස්මින්චි කිංචනත්‍ති මට කවුරුවත් පරිබේධ වෙන්නත් බෑ පරිබෝධ කරනවා කියලා පිට කවුරුත් නැහැ තියෙන්නේ ධර්මතා එයා සිද්ධියක් වුණාට පස්සේ මම අශෝලාමට මෙහෙම කරුවා. අරයා ගැහුවා මෙහා බැන්න කිනක නෙමෙයි තියෙන්නේ. එහෙනම් මට මේ ළඟදී ලස්සනට කිව්වා මම දන්නේ ඒක ඇත්තද බොරුද කියලා. අර චෙන්නයි වලට ගියාට පස්සේ ආම්තු දිනුවට ගැහුවනේ. ඒ ආම්තු ඉන්ටර්කොනේ කළු ඔය හයියෙන් ගැහුවාගේ පෙන්වන්නට මට රිදුන්නේ නැහැ කිව්වා. මුදුවටම ගැහුවා වගේ පොඩි අත තිබ්බ විතරයි කියලා. ඒ ශාන්ත කියන්නේ දෙමලෙක් මට ගැහුවා කියලා. මට පීඩනයක් කරන්න දෙනවා මට පීඩනේ දැනුන්නේ නැහැ. මේ ජාතික ප්‍රශ්නෙට උත්තරය ඉතනනේ. ආමරගෙන දෙමලෙක් ගැහුවා කිව්වනම් එහෙම තව යුද්ධයක්. ඒක ඕගොල්ලන්ට පින්නට මේ වත උසල ගැහුවද තදින් වැදුන්නේ නැහැ කියලා. මේ කවුරු හරි මන්ට හොන්ත කුණු හරපෙකින් කියලා පයින්කොට ඉතින් ග්‍රීක භාෂාවෙන් බැන්නොත් කුණු හරපෙන් මට තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කුණු හරපෙ තේරෙන්නේ කියන එක. ඒක එමිණියගේ දෝෂෙන් නෙමෙයි මගේ දෝෂෙන්. ඒ තීරණ නැති භාෂාවෙන් කියන්න ප්‍රශ්නක් ඉන්නේ. ඔය ධම්මනිකන් කියනතුර ජර්මනියට ගිහිල්ලා දන්නේ නැතුව මේ ඊස්ට් ජර්මනි වලින්ද වෙස්ට් ජර්මනි වෙටිම නේද ඊස්ට් ජර්මනි බෝඩර් එකට ගිහිල්ලා තියෙනවා. ඒක මහා භයානක දෙයක් කියලා. කොහම නීති දාලා ස්පයි කරනවා. නිසාන්ති කියන රටේ ඉන්නවා අධිආරක්ෂක කලාප කේන්දර තියෙන්නේ. මේ හැමදේ ජර්මන් පුළුවන්. අධිසියෙම ඇවිල්ලා ප්‍රශ්න කරලා තියෙනවා මේ සැකසයිකට්. මේ සංසය සංගපාල තියෙන ජර්මන් දන්නේ නැහැ කියලා. එකක තුන හතර පහයි හත අටරමයි 10යි.
මංසාව ඊට පස්සේ දෙවෙනි සැරේ තීමංසාව ප්‍රශ්නයක් ඇහුවලු. එක දෙක තුන හතර පහ හය හතර නම් 10. තීම් සැරයක් විතර කියවසේ යන්න වෙනවා කියන්නේ කියනවා. නැත්තම් මම කොක. අපමණ හොඳටම ජීවම ධර්ම ගන්නකොට දන්න. ජීවෙන් කාට ඇවිල්ලා කියලා තියෙනවා මේ කාර්යාංගක දැත්ත අපි ශාන්තිව හරි ඇවිල්ලා තියෙන වැරදි වැරකට ඉතින්. නඩුව හෙන වෙලාවක් නෙමෙයිනේ. නන්දන්නා විදිහට කටයුතු කළා කිව්වට පස්සේ ඊව. ඒ වගේ අපි ඒ කරදරේ ගන්නේ කරදරයක් කරගන්නේ අනිවාර්යයෙන්ම ආත්ම සංඥාව දෙන්නු ඌ මට මේක කළා. ඌ නෙවෙයි එතන තියෙන්නේ 13. මට කියන එක 13. මේ 13 අතර කවදාකවත් අයිතිවාසිකම් පිටවෙන නඩු ගිහිල්ලා තියෙන අහරතු. තේජෝ ධාතුව කවදාකවත් නඩු දාලා තියෙනද? අපෝ ධාතුව. නැත්නම් තේජෝ ධාතුව කියන්නේ උණුසුම් ධාතුව සීතලත් එක්ක නඩු ගිහිල්ලා තියෙන. මේ කොම ගෙතින් නඩුව අනිවාර්යයෙන්ම ආත්ම සංඥා දාගන්න එපා. ඉතින් සිද්ධියක් වෙනකොට අපිට මේ ආත්ම සංඥාව කියන දෙල්ල ගලවලා වෙච්ච සිද්ධිය බැලුවොත් ඒ කියන්නේ මට පීඩනයක් දුන්නා, උණුසුමක් දුන්නා, සීතලක් දුන්නා, පිච්චුවා, කැවුවා, වැරුවා කිව්වා කියන්න වෙන්නේ නැහැ. ඉතින් එයා අද ගෙරුවට මට හිමීට තද උනේ මට. ඒක නියමකම ආත්ම සංඥාව සමාජික මට්ටමේ පාවිච්චි කරනවා, මානසික මට්ටමේ පාවිච්චි කරනවා, ප්‍රශ්නයක් ඇති නොවීම පිණිස පාවිච්චි කරනවා. ඒකට අනාත්ම සංඥාවේ තියෙන විසරම ලෙඩසුව කරන එකක් නෙමෙයි සමාජගත ලෙඩ පවා සුව කරන්න පුළුවන් දෙන උත්තරය. ඒක ගෙතීමක් නෙමෙයි ඇත්තටම මේ තරහකාරයෙක් ගහනවා වගේ නෙවෙයි දැන් අපි කිව්වොත් අම්මගේ තනිය කිරිබන දරුවා කිරි දරුවා අම්මගේ තනිය හපල කරනයි කියන්නේ. අපරකට අම්මට කිව්ව මරන්නේ මොන කරන්නේ? ඒ උදත්තාවම තවෙසිලා කිරි 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 හපනවා. ඒක තනිය පොඩ්ඩකුත් හපනවා. ඒ වගේ තමයි අපි බැලුවොත් ප්‍රේමෙන් වෘතලයක් ඒක දරන්න පුළුවන්. එහෙනම් තනිය කියන්නේ උඹවත් සංවේදී කරන. වෙන තුවලක් වත්ම හරි අමාරු. නමුත් කුටි දරුව කරුවාම අපි බලන්නේ ඒක මාතායතා නියම් පුත්. ඒකට ඔගේ චෝදනා කරන්න දෙයක් නැහැ. අපිට චෝදනා කරන්න ඕනනම් තියනවා. ඒක නෙවෙයි සර්වචනාසිකය කියන්නේ. චෝදනා සියල්ලම වචනෙට නම් ගන්න එපා. ප්‍රපංච කරන්න එපා. කතා නොකර මොවින්න වෙන කර්මනේ හිටපහ. ඒක විශාල පිළිසක් සැනසෙන. අපි හිතන්නේ එහෙම නෙවෙයි මේක කියාපාව තරමට පත්‍රයට දාපු තරමට ජනමාධ්‍යට කියපු තරමට තමයි අපි මානවයි දිවස් කරන්නේ. ඒකේ වෙන්නේ මොකද්ද? කෙලෙස් ඥාන හැම තැනම ගග ගග යන නිසා ප්‍රශ්නයක් ඇති වෙච්චම දාලා බලන්න අනාත්ම සංඥාවට මේ හතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒජන්ත කෙනෙක් නෑ. ඒකට කියන්නේ ඒ අනික ගවියත් මේ සිද්ධියක් තියෙනවා. ඒ තොටිය අපසාන හැන්දකරේ හොඳට බීලා හොඳ ලස්සන තොටිගියක් ගයාගෙන හප්පැද පැද ඉනවා. ගඟ හරස් වෙනවා දැන් මේ ගෙදර යනවා. ගෙදර එනකොට විශාල ඔරුවක් ඇවිල්ලා වදිනවා. දැන් මිනිහට මිනිහා පේන්නේ නැති වෙනවා. මේ තොටිය හොඳටම ගුණ හරපෙන් බයිනවා. ඉච්ච ලස්සන ගෙදර එන වෙලාවේදී යහපත් ඉන්න මිනිහා ඔළිය හප්පයි කිය. බයිනෝ 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 යහපත් තොටිකාරයා උත්තර දෙන්නේ. ටෝච් එක ගහලා බලනකොට නිකන් පහ වෙලා යන අතාරපු තොටිය. මේ ඔරුවක්. දැන් කාටද වෙන්නේ? ඔරුවේ තොටියක් ඉන්නාන ඉතින් කිරිමෙල් තමයි. ඊය ගත්ත ඇන්න වැන්න කිව්වා. ඒකෙ තොටියක් නැණි ඔරුවක් විතරයි. දැන් කාටද වෙන්නේ? අපිට ඒ වෙලාවේ තොටියක් නැති එකකින් හරියට කනගාටු වෙනවා. මොකද දෙකක් කතා කරන්න කවුරුත් නැහැ. වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. තවත් අපි දකින්න සිද්ධිය ඒජන්ත නැහැ කියලා. ධාතු මනසිකාරයේ කියලා. පටිච්ච සමුප්පාදයේ කියලා. ලපච්චිතාවේ තියෙන කියලා මොන නඩුද? කවුරුත් එකද කතා කරන්නේ. ඉතින් ඒක තේරෙන පටන් ගන්නකොට වෙනම මේක නම් මට ෂේප් වෙන්න පුළුවන්. කොහොමද අල්ලපු කිදේ කරන්න කියලාද? කොහොමද තව කෙනෙකුට මේක කියන්නේ? එහෙම සරිත මේ ආකාරයට වයර් මාරුවලා. ඔළුව නරක් වෙනවා. ඉතින් ඒක නැතුව වෙන ගැලවෙනකම යන්නේ. මේ කවුරු හරි අපිට සමාජයේදී හම්බුනොත් ඒ මගේ ධර්මයේ තියෙන තව එකනේ. බලන්න ඕන තරම් සතුටක් පහළ වෙනවා කියන්නේ.
වගේ දෙයක් හම් වෙච්චහම මුලින් නොබැන ඉවසාගෙන ඉන්න කෙනෙක් දැක්කට පස්සේ තවත් මොකටද බුදුන් කෙනෙක් අපිට? තවත් මොකටද සජීවී දහමක් අපට? තවත් මොකටද දඩේට පයින් දාරේ මේ මිනිස්සු ඇර? ඉතින් අපි මේ මිනිස්සුන්ට නොංජලයි කියලා ඕන තරම් බෑනේ. එයා කීදී අලියෙක් වුණා කිව්වත් තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු එක උපේලා තියෙන උගෝක් කිවසලා. ඉතින් ඒකට මේ කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වච්චන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේවා. විද්‍යාව හදාරපු විද්‍යාඥයාට විතරයි විද්‍යාව හදාරන කෙනාගේ දුක තියෙන්නේ. කොච්චර ඉවසීමක් කරහද අනාත්මේ තේරුම් ගන්න කියන තේරුම් ගත්ත මිනිහට විතරයි දුක තියෙන්නේ. ඒක නැති මිනිහට වෙන්නේ මේ નિසරු වැඩක් කරනවා. නෝන්ජල්කමක් කියලා තේරෙන්නේ. ඒක ඉන්දර්ශනයක් වෙනවා. නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා. වන්ද්‍යාවකට වන්ද ගෑණිවර කවදාවත් ප්‍රසව වේදනා විඳින්න බෑ. ප්‍රසව වේදනා මොකක්ද දන්නේ නෑ. අම්ම කෙනෙක් විතරයි දන්නේ ප්‍රසව වේදනා. ඒගොල්ලෝ තමයි අපිට අනුකම්පාවක් ලැබෙන්නේ. අපිට වැඩි දුරු වෙච්ච කෙනෙක්ගේ මිස පල්ලෙහා කේන්ද්‍රික ගන්න අය ගන්නේ නෑ. ඒගොල්ලෝ නිකම් මේ චරිචුරුවක් කරන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පිට කස ගැනීමක් කරන්නේ. උදව් කරන්න පුළුවන් ගන්නේ අපිට වැඩි දුරු වෙච්ච කෙනෙකුට විතරයි. ඒ නිසා යදිනෝ නම් යදින්ද, අඩනෝ නම් අඩන්න, වඳිනෝ නම් වඳින්ද, එමන්ටි දියුණු කෙනෙකුට මොකක් වුණා කමක්. ඊමණ තු දිලිසෙන දේවල් වල ඒවත් තන්නේ කර මේක අනුකම්පාව කොමෝඩිටි එකක් කරගන්නවා. අනුකම්පාව දඩමීම කරගෙන තමයි තමන්ගේ පිටක සා ගන්න හදන්නේ. ඒකෙන් බේරෙනවා කියනක ලේසි නෑ. ඒ මිනිසුන්ට ආත්ම සංඥාව අත්‍යවශ්‍යයි නඩුව ගොඩ ගන්න. අත්තරේට ආටිකල් එක දාන්න. කෙනෙක් අල්ලගෙන බුම්බන්න. ආත්ම සංඥා තියෙන කට්ටියත් එක්ක ඉල්ලන්න කරන්නත් බෑ. දෙන්නෙත් නෑ. ඒ ශාපේ පුදුමන් කරා ඒකේ විවිධ ක්‍රමවලින් තේරුම් ගන්න ඕන කිසි ලේසිම ක්‍රමය තමයි මේක ඩිංගිත් අකර දිනු කරපු සත්පුරුෂයෙක් දැකලා පූර්වදර්ශයක් දැකලා ඒක සාධනීය පැත්තෙන් තේරුම් ගන්න. සාධනීය නැත්තම් වෙන්නේ නෝන්දලෙක්. වීර්යදීක් කායි. සීනදී ගණන් ගන්න කිව්වා. ඒ නිසා ඉතින්දි ලොකු කැපකිරීමක් කරන්න වෙනවා බුද්ධචර්යාව. ලැබ අපේන උපාවතාදී ගාථා සත්‍යයනා කිරීමෙන් අද දවසේ මේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. එත්තාවතා චගම්මේ දී සම්බතම් පුඤ්ඤ සම්බතම් සබ්බී දීවා නමෝදන්තු සබ්බ සම්පත සිද්ධා. එත්තාවතා චගම්මේ දී සම්බතම් පුඤ්ඤ සම්බතම් සබ්බේ භූතං නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තාන නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං බලං ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාදනු සතං සමාදනු හෝතු යාවනි පාරපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාදනු සතං සමාදනු හෝතු යාවනි පාරපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාදනු සතං සමාදමු හෝතු ඡාව නිපාන පත්‍ය සාදු සාදු සාදු
විවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිංසසසන සුඛී වූ සෝවාන්.